හොඳයි, තිරුවන් සරණයි සියලු දිනාටම. මුලින්ම මම කණගාටු ප්‍රකාශ කරනවා සියලු දිනාටම, අපිට ගිය වතාවේ මේ ස්කයිප් දම් සාකච්ඡාව කියන්නේ බැරිවීම ගැන. මොකද අපි හිටියේ නෑ මේ මේක පවත්වන්න ස්වාමීන් වහන්සේ හිටියට අපිට ඉන්න බැරි වුණා. මේ ඉතින් ඒක ගැන කණගාටු මුලින් ප්‍රකාශ කරනවා. අපි අත වශයෙන්ම බොහොම වටිනා පින්කමක් සිදු කරගන්න පුළුවන් වුණා ඒ කාලේ. ඒක නිසා අපිට මේ සාකච්ඡා පවත්වන්න බැරි වුණා. ඉතින් වෙනදා වගේම අදත් අපි සියලු දෙනා එක්රැස් වෙලා ඉන්නවා මේ අපේ තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාවෙන් බිඳක් ශ්‍රවණය කිරීම සඳහා. ඒ සඳහා අපේ ගරු අලව්‍ය අනුමදස්සී ස්වාමි ජනන් මාහන්සේ අපි පාද නමස්කාර කර පිළිගන්නවා මේ ධර්ම සමාපන් මණ්ඩපයට. ඒක නිසාම සියලු දෙනාගේ වෙනුවෙන් මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාව ආරම්භ කරන මෙන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා වසර 2563ක් ඉක්මෙච්ච මොහොතක තමයි අපි මේ මනුස්ස ලෝකේ ඉපදිලා තියෙන්නේ. පසුගිය දින දෙක තුල භාග්‍යතුන් වහන්සේගේ තෙමගුල සිහි කරමින් විවිධ දේවල් අපි කරන්නට යෙදුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ඒ ධර්මය අපේ ජීවිතය තුළින් අපි නිවැරදිව තේරුම් ගන්න උත්සාහ කරාද කියන එක සියලු දෙනාම කල්පනා කළ යුතු කාරණාවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන දර්ශනය මොකද්ද? මෙන්න මේ කාරණා අපේ ජීවිතය තුළින් අපි තේරුම් ගන්න උත්සාහ කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න මූලිකම කාරණා ටික අපට හරියට වැටහෙන්න ගත්තොත් අරක ශාස්ත්‍රවරයා පෙන්වා දෙන කාරණාවත් එක්කත් අපි හිතලා බැලුවොත් අපේ බෝධිසත්වයෝ, කියන්නේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ වසර 80,000ක් ආයුෂ තියෙනකොට තනාග තියෙන දේවින්දුව මෙන් ආයුෂ කෙටි කියලා පෙන්නවා. අද එහෙනම් මේ පුංචි ආයුෂ ප්‍රමාණය ගැන කොහොම උපමා කරන්නද? ලෞකික සම්මාදිට්ඨියේ ස්වභාවයේ සසරේ තියෙන භයානකත්වය, සසරේ ගමන් කරන හැටි කල්පනා කරලා බැලුවොත් අපි අවංකවම අද නොසිතන දෙයක් මේ මරණය පිළිබඳව. ඉතින් මරණානුස්සතිය හරියට යමෙකුට හම්බ වෙනවා නම්, මරණය ගැන හරියට කෙනෙකුට සිහි වෙනවා නම්, එයා මේ ධර්මයේ සඳහා අප්‍රමාදී වෙනවා. හැම මොහොතකම ජීවිතයේ ධර්මය කරා යොමු කර ගැනීමේ තියෙන අවශ්‍යතාවය තමා තුළ ගොඩනැගෙනවා. අන්න එයා තමයි ජීවිතයේ දහම වෙනුවෙන් කැප කරන්නේ. මොකද ධර්මය කියන කාරණාව එච්චරටම අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙනවා මේ ජීවිතේ නික්මෙන්නට කලින්. ඒ විදිහට ධර්මයට පැමිණිච්ච කෙනා, ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරපු කෙනා, බුදුරන් වහන්සේගේ සැබෑ දහම හොයන කෙනාට නුවණින් යුක්තව මේ ධර්මය තේරුම් ගන්න ප්‍රතිපදාවට යොමු වෙන්න වෙනවා. මේ ධර්මය තේරුම් ගන්න ප්‍රතිපදාවට
යොමුවෙච්ච තැනදී දහම තේරෙනකොට මේ ලෝකයේ තියෙන සියලු ප්‍රශ්න ඉදිරියේ අඩුව මරණ බය ඉදිරියේදිත් හැම ප්‍රශ්න ඉදිරියේදිම ඒහා එකතු වීමට නොගොස් තමා තුළ සංසිඳීම ඇති කරගන්න ඇතිවන දෙයක් මේ දහම එක තමා තුළ ගොඩනගෙනවා. ඒ දහම දැකපු තැනදී. එහෙනම් ඒකට මේ ධර්මයේ දැකීම සඳහා ඒ ධර්මයේ ඉගෙන ගන්නට වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වපු විදිහට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු විදිහට ඒ බුදුරජාණන් වහන්සේ කියන්නේ අසහාය අද්විතීය දර්ශනයක් ඉදිරිපත් කළ ශාස්ත්‍රෝ කෙනෙක් කියලා තේරුම් ගත්තොත් අපි කවුරුවත් අලුත් ක්‍රමයක් හොයන්න යන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි සරල ලෝකයේ උදාහරණයක් ගත්තොත් අපි දන්නවා මේ ලෝකයේ යම්කිසි කෙනෙක් නිවැරදිවම කියන්න නැත්නම් හරියටම කියලා දෙන්න දක්ෂ කෙනෙක් මොනවා හරි ඉන්නව නම් අපි එතනින් එහා දෙයක් කරා යමු වෙන්නේ නැහැ. ඒ ගැනවත් අපට හිතුනොත් අපි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු දෙයටම යොමු වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න දහම කරාම යොමු වීම සඳහා අපට මූලිකවම දේ ශ්‍රද්ධාව. අද තියෙන ප්‍රශ්නය පින්වතුනි මේ ශ්‍රද්ධාව නෑ. ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ කෙරෙහි නෑ. ශ්‍රද්ධාව තියෙනවා එක එකය කෙරෙහි. සමහර අයට තියෙන ශ්‍රද්ධාව වර්තමානයේ ඉන්න භික්ෂූන් කෙරෙහි. එයාලා ශාස්ත්‍රූ කෙනෙක් කියලා හිතාගෙන ඉන්නේ. වචනයෙන් බුදුරන් වහන්සේ ගැන කතා කරනවා. සමහර අයගේ ශාස්ත්‍රූවරු මීට වසර 2563ක් නැත්නම් බුදුරන් වහන්සේ ඉන්න කාලේ ඉඳලා මේ දක්වා හිටපු එක එක අය. සමහරලාට ශ්‍රාවකයෝ නමින් හිටපු අය. සමහරලාට මොකද හරියට ශ්‍රාවකේ පෙන්නපු දේ කරා යමු වුණා නම් එයා බුදුරණවහන්සේටම යන්නේ. නැත්නම් අතීතයේ වැඩ සිටිය ආරකාර මුද්දකරාම පුත් ශාස්ත්‍රවරයාගේ ශ්‍රාවකයෙක්. එහෙමත් නැත්නම් අපගේ බෝධිසත්වයන්ගේ ශ්‍රාවකයෙක්. බුදුරණවහන්සේගේ නෙමෙයි. බුදුරණවහන්සේ ශ්‍රාවකත්වයට එන්න හරිම අමාරු. මේක තමයි අද ගොඩාක් අමාරුම කාරණා. එච්චරට බුදුරණවහන්සේගේ ධර්මයට යොමු වෙන්නේ. හරිම පුදුමයි. එකක් තේරෙන්නේ නැති එක තමයි. ඒ නිසා අපගේ බෝධිසත්වයන්ගේ ශ්‍රාවකය වෙලා නැත්නම් ආලකාර මුද්දකරණ පුත්‍රගේ ශ්‍රාවකය වෙලා එහෙම නැත්නම් බුදුරණවහන්සේ වගේ විග්‍රහයක් ආව මෙතර කාලයක් ආ විග්‍රහයක් පෙන්නපු කෙනාගේ ශ්‍රාවකයෙක් වෙලා වර්තමානයේ යක්ඛාගේ හරි ශ්‍රාවකෙක් කියලා. හැබැයි ඒ කාටවත් නිවන් මඟ හම්බෙන්නේ නැහැ. සක්කාදිට්ඨි දුරු කරන මඟ හම්බෙන්නේ නැහැ. පටිච්ච සමුප්පාද ධර්මය හම්බෙන්නේ නැහැ. පටිච්ච සමුප්පාද ධර්මය විග්‍රහ කරලා දෙන්න පුළුවන් එකම එකෙනා බුදුරණවහන්සේ විතරයි. බෝධිසත්වයෝ නෙමෙයි. ගෞතම සිද්ධාර්ථ බෝධිසත්වයෝ නෙමෙයි. අරක ශාස්ත්‍රෝරය නෙමෙයි. ආලරකාර මුද්දකරා පුත්ත නෙමෙයි. එතනින් පස්සේ ආවායේ නෙමෙයි. එකම එක්කෙනා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විතරයි. බුදුරණවහන්සේ බුදු වෙලා බුදුමමින් පිට වෙච්ච දේ තමයි ලෝකයෙන් එතර වෙන සත්‍ය බෝධිසත්වයන්ගේ ප්‍රකාශ කරපු දෙය නෙමෙයි බුදුරණවහන්සේ ප්‍රකාශ කරපු දෙය. අපි මෙන්න මේක හොයන්න ඕනේ. දැන් මම මේ කියන්න හදන්නේ මම තේරුම් ගත්ත මට වැටහිච්ච දෙයක් නෙවෙයි. අපි මේ කතා කරන්නේ ඔබත් මමත් සියලු දෙනා එකතු වෙලා
ශ්‍රාවකත්වයක් ඉස්මතු වෙන විදිහට ශාස්ත්‍රුන් වහන්සේගේ අදහස මොකද්ද කියලා. මට තේරෙන දෙයක් මං කියනවා නම් මම මගේ අදහසක් කියන්නේ. අපි මේ කතා කරන්නේ ශ්‍රාවකත්වයක් එක්ක ශාස්ත්‍රුවරයක අදහස මොකද්ද කියලා හොයන්නේ. ඒකට අපි ඔක්කොම එකතු වෙන්නට ඕනේ. හැබැයි ශ්‍රාවකත්වයක ශ්‍රාවකත්වයට යොමුල ශාස්ත්‍රුත්වයේ අදහස හොයන්න. අන්න එතනයි තමයි අපට සැබෑවටම මේ ශාස්ත්‍රුවරයක අදහස මොකද්ද කියලා හොයාගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ අදහස අපි ඒ විදිහට හොයාගෙන යනකොට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ ප්‍රායෝගික වර්තමාන අවස්ථාවේ සත්‍ය දකින වැඩපිළිවෙල. ඒ සඳහා න්‍යායාත්මක විග්‍රහ තියෙනවා පටිසමුපාදයක. ප්‍රායෝගික වර්තමාන අවස්ථාවේ කියලා කියන්නේ පින්වතුනි අපට මේ ප්‍රායෝගිකව මේ වර්තමානයේ ගෝචර දේත් එක්ක අතීත අනාගතය පිළිබඳව අද අපි ගොඩාක් දේවල් කතා කරනවා. නමුත් පින්වතුනි එක එකයිගේ එක එක අදහස් එක්ක බුදුරණවහන්සේ කියපු දේ නෙවෙයි කතා කරන්නේ. අපි කියනවා අතීතයක් නැහැ, අනාගතයක් නැහැ, මේ මොහොතක් විතරයි තියෙන්නේ, මේ මොහොතේ ඇත්ත දකින්න තියෙන්නේ කියලා. නිරුත්තිපද සූත්‍රයේ බුදුරණවහන්සේ පෙන්නනවා අතීතයක් තියෙනවා. අතීත විග්‍රහය නිරුද්ධ වෙච්ච දෙයකට මේක පටලවාගෙනද අතීතයක් නැලු. අතීතයක් තියෙනවා. අතීතයක් කියන්නේ නිරුද්ධ වෙච්ච දෙයකට දුන්න නිර්වචනේ. ඉතින් නිරුද්ධ වෙච්ච දෙය කොහොමද නිරුද්ධයිනේ? ඒකට දුන්න නිර්වචනේ අතීතය. අනාගතයක් තියෙනවා. අනාගතයක් කියන්නේ ආපු නැති දෙයකට දුන්න නිර්වචනයක්. නිරුත්පද සූත්‍රයක පැහැදිලි කරනවා ආවේ නෑ, පැමිණියේ නෑ කියන එකේ නිර්වචනය අනාගතය. නමුත් අද ඒකවත් අපි හරියට තේරුම් ගන්නෑ. අතීතයක් නෑ, අනාගතයක් නෑ කියනවා. අතීතයකුත් තියෙනවා, අනාගතයකුත් තියෙනවා. හැබැයි අතීතය කියලා කියන්නේ නිරුද්ධ වෙච්ච දෙයක්. එහෙනම් ආයේ අතීතයක් නෑ කියන දෙයක් නෑ. ඒ නිරුද්ධ වෙච්ච දෙයක නිර්වචනය අතීතේ, නොපැමිණිච්ච දෙයක නිර්වචනය අනාගතය, වර්තමාන දෙයක නිර්වචනය ඇති දෙයක නිර්වචනය වර්තමානයේ. වර්තමානයේ තුල ඉන්න නිසා තමයි අතීත අනාගතයක් තියෙන්නේ. නිරුද්ධ වීමක් නොපැමිණීමක් තියෙන්නේ. මේක ෂණයක හෝ කාලයක්. මෙන්න මේ කාලය අපි තේරුම් නොගත්ත නිසා තමයි බුදුරණවහන්සේ පෙන්නපු ප්‍රායෝගික වර්තමාන අවස්ථාවට එන්න බැරි වෙලා තියෙන්නේ. බුදුරණවහන්සේ පෙන්වලා දුන්න මේ ප්‍රායෝගික වර්තමාන අවස්ථාව හොයාගෙන යනකොට අතීතය කියලා කියන්නේ මොකද්ද? වර්තමාන අවස්ථාවට අපි යනකොට අපට අතීතය කියන දේ හම්බ වෙනවා නිරුද්ධ වෙච්ච දෙයකට. එහෙමනම් දැන් අපි යම් කිසි දෙයක් ගැන හිතනකොට, කල්පනා කරනකොට අපි බලන්නට ඕනේ ප්‍රායෝගික පැවැත්ම සිදු වෙන්නේ කොමකද? අපට ඒක හම්බෙන්නකොට අපි ඒ කාරණාව ගැන හිතනකොට සමහර ලාවට එක පැත්තකින් ඒක අතීතයට ගිහිල්ලා වර්තමානයයි මනසින් හිතන එකක්. මේ මේක හරියට තේරුම් නොගත්ත නිසා අපට මේ ප්‍රායෝගික අවස්ථාව හොයාගන්න බැරි වෙනවා. අතීත අනාගතය කියලා කියන කාරණාවට නෙමෙයි මේ පටිච්චසමුප්පාද දර්ශනය ප්‍රායෝගික අවස්ථාවට. එය දකිනකොට අතීත අනාගතයට ණයන් හෝති, ණය පැමිණවිල්ල. ෂණයක්කට හරි කලින් වෙච්ච දෙයට ණය පැමිණවිල්ල ගලපා බැලීම. ෂණයකට හරි ඉස්සරහා දෙයට ගලපා බැලීමක් තියෙන්නේ. එහෙනම් අපි බලමු මේ පටිච්චසමුප්පාද අපි මෙච්චර කතා කරගෙන ආව කාරණා ටිකේ අපි ගොඩාක් කතා කර මම හිතන්නේ දේශනා 13කින් පටිසම්පාදයේ කතා කළා. අද තියෙන්නේ සලායතනයට හේතුව නාම රූපය ගැන කතා කිරීම. මම හිතන්නේ අපි ගිය සාකච්ඡාවේ ස්පර්ශය පිළිබඳ හොඳ විග්‍රහයක් කළා.
සලායතනය පත්‍රයෙන් ස්පර්ශය කියන එක පිළිබඳ විග්‍රහයක් අපි කලින් සැරි කළා. එනම් මේ ස්පර්ශය සලායතනයට හේතුව නාම රූපය. නාම රූපයේ දැන් සලායතනය කියන කාරණාව තේරුම් ගන්න බෑ නාම රූප තේරුම් ගන්න නැතුව. අපට සලායතනය කියන එක හම්බ වෙන්නේ අපි හිතන දෙයක් එක්ක විතරයි. සලායතනය කියන විග්‍රහය තියෙන්නේ නාම රූපෙ එක්ක. නාම රූපේ නැතුව සලායතන විග්‍රහය නැහැ. ඒ තමයි වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර, සතර මහා ධාතු. මේ කාරණා නැතුව සලායතනයක් හම්බෙන්නේ. එහෙමනම් මේ සලායතනය තේරුම් ගන්න ඇත්තට මේ සලායතනය කියන එකේදී බුදුරණවහන්සේ උක්කාන්ති සංයුත්‍රේ පෙන්නනවා චක්කුවාදී දේශනා තුළදී ආයතන ඇස අනිත්‍යයි කියලා දැක්කන ශ්‍රද්ධාවෙන් බැසගත්ත කෙනා ශ්‍රද්ධානුසාරි දැක්කගෙන සෝතාපන්නයි කියලා. එහෙනම් මේ ඇස කියන්නේ මොකද්ද? ආයතන කියන්නේ මොකද්ද කියන එක අපට හම්බ වෙන්න ඕනේ නාම රූප ප්‍රත්‍යේ. එහෙම නැතුව ඇහැක් කතා කරන්න බෑ, ආයතනයක් කතා කරන්න බෑ බුදුරණවහන්සේගේ දර්ශනියත් එක්ක. දැන් නාම රූප කියනකොට නාම රූපේට තියෙනවා වර්තමානී, ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තාම සජීවි බවක්. සජීවි බවක් කියන්නේ දැන් අපට සාමාන්‍යයෙන් අපි කතා කරනකොට අපට තියෙන්නේ කියන්නේ අපි හිතින් හිතන නැත්නම් අර මානසික දෙයක්. දැන් අපි හැම එකක්ම අද හුරු වෙලා තියෙනවා මානසික දෙයක් කියන එකට. මේ සජීවි බවක් නැත්නම් මේ ප්‍රායෝගික අවස්ථාවේ ප්‍රකට වීමක් නාම රූපයත් එක්ක කතා කරනකොට. දැන් අපි ඇහැ ගැන කතා කරොත් ඇහැ හටගන්නේ නාම රූපේ. ඇහැ නාම රූපයෙන් හටගන්නේ. එතකොට එහෙනම් ඇහැ කියන කාරණාව කතා කරන්න අවශ්‍යයි මොකද්ද? වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසික හතර මහ ධාතු ක්‍රියාකාරීත්වය. නාම රූප ක්‍රියාකාරීත්වය ඇහැකට අවශ්‍යයි. එතකොට මේ ස්පර්ශයක් වේදනාවක්, සංඥාවක්, චේතනාවක්, ඒ වගේම හතර මහා ධාතු ක්‍රියාක මෙන්න මේවා එක්කනේ ඇහැ හම්බෙලා තියෙන්නේ. එහෙම නැතුනේ. එතකොට නම් මේ ඇහැ කියන කාරණාව හම්බෙනකොට අපට කන නැත්තම් දැන් ඇහැට පෙනෙන රූපනේ. රූප පෙනීම කියන කාරණාව කනට ශබ්ද ඇසීම. එතකොට රූප පේන කාරණාව හම්බෙනකොට අපට කන කියන එක හම්බෙන්නේ, නාසය කියන එක හම්බෙන්නේ, දිව කියන එක හම්බෙන්නේ, තව එකක් කියන කාරණාව හම්බෙනවා. අනිත් ආයතන කියන්නේ තව එකක් කියනකොට දැන් අපි හරි 100ක් එක්ක දැන් මේ ආයතනය කියන එක හම් වෙන. දැන් අපි උත්සාහ කරනවාද මේක මේ ඉන්න, ඒ කියන්නේ අපි දැන් අපේ තියෙන මට්ටමට අපට සිහිය වීර්ය නුවණ දියුණු නොවි අපි හිතනවා අපට දැන් මේ ආයතන ටික තේරෙනවා කියලා. එහෙම ආයතන ටික තේරෙන්නේ එහෙම තේරෙනවා නම් අපට බුදු කෙනෙකුගේ ධර්මයක් අවශ්‍ය නැහැ. මේ ආයතනේ තේරෙන්නේ සිහිය නොවන වීරිය දියුණු වීමත් එක්ක. හරියට බැලුවොත් මේ ආයතනේ තේරෙන්නේ කාටද?
හරියටම දකින්නේ සෝතාපන්න කෙනා. සම්මාදිට්ඨි ඥානවත්තු කෝසම්බිය සූත්‍රවල පැහැදිලි වෙනවා. නමුත් අද අපි හිතන අපට මේ ආයතනේ තේරෙනවා කියලා. ආයතනයේ වර්තමානයේ ප්‍රායෝගික අවස්ථාවේ ඇස හම්බ වෙනකොට කුමක් ප්‍රත්‍යෙන්ද ඇස හම්බ වෙන්නේ? ඇස හම්බ වෙන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. එහෙනම් නාම රූප ක්‍රියාකාරීත්වයක් ඇතිතැන ඇස ඇති බව හම්බ වෙනවා. මේ කරුණ හම්බ වෙච්ච තැනදී නාම රූප ඇති තැන ඇස අන්නේ. එතකොට ඒ හම්බ වෙච්ච ඇහැ, ඒ වැටහිච්ච ඇහැ බුදුරණවහන්සේ පෙන්නපු ධර්මයත් එක්ක තේරුම් ගත්ත මේ ඇහැ කියන කාරණාව හම්බ වෙනකොට මෙච්චර කාලයක් අපි මම කියලා ගත්ත, මට තේරුණ මේ ඇහැ මේ වැරද්දක් කියලා හම්බ වෙනවා. හරි දේ හම්බ වෙනකොට මම තේරුම් ගත්ත මේ ඇහැ කියන එක වැරදි දෙයක් කියලා හම්බ වෙනවා. අන්නේ ධර්මයේ ශ්‍රද්ධාවට තේරුම් ගත්ත තැනදී එතන කියනවා ධර්මයේ තේරුම් ගැනීම ශ්‍රද්ධා මුල් කරගෙන තේරුම් ගැනීම ශ්‍රද්ධානුසාරී, කියන්නේ ශ්‍රද්ධාවෙන් තමයි ඉස්සල්ලාම තේරුම් ගන්නෙ. ඒකට අවශ්‍යයි අපි සෝතානුදත සූත්‍රය, අනිත්‍ය සූත්‍රය මෙන්න මේවා බැලුවට පස්සේ පැහැදිලි වෙනවා. සුතා දතා වචසා පරිචිතා මනසානපෙක්කිතා දිට්ඨියා සුප්පටිවිත්තා. මෙන්න මේ කරුණ, මේකට කියන සුතය කියලා. මේ කරුණ නැතුව කවරදාකවත් සද්ධානුසාරත සද්ධාවට බැස ගන්නත් බෑ. ඒක අනිත්‍ය සූත්‍රයේ තියෙනවා. තොර ශ්‍රුතයක් නැතුව මේ ලෝකේ කිසි කෙනෙකුට සත්‍ය දකින්න බෑ. ශ්‍රුතය කියලා කියන්නේ පින්වතුනි මේ කරුණු පහටම බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. සුත දතා වචසා පරිචිත මනසාන්පකර දිට්ඨිය සුප්පටි විද්ද. එක දහම් පදයක් කෙරෙහි හැරි මේ කරුණු පහ ඇති වුණ නැතුව කාටවත් සද්ධානුසාරීවත් වෙන්න බෑ. ඒකත් අංගුත්තර නිකායේ බහුසුත සූත්‍රය තියෙනවා. දැන් අපි උපතිස්ස පරිබ්බාජකයක් ගත්තොත් යෙදම්ම හේතු පබව සුතයක්. එකරුණ සුතා දත්තා වචසා පරිචිත මනසාන පෙක්කිත අදිත්‍යා සුප්පටි විද්ද ප්‍රඥා වදේක නිසයික්ම නිමේ දේ හම්බුණා. අනදහම දැක්කා ඊට පස්සේ. ඒ සුතයේ නිරවුල් භාවය නැතුව, අහපු දේ තුළ නිරවුල් භාවය නැතුව කෙනෙක් එහෙනම් අහපු දෙය හරියට අහන්නට ඕනේ. අන්‍යයාට මේ ධර්මමාර්ගයේ පළවෙනි තැනට සද්ධානුසාරී බවටවත් සෝතාපන්න මගටවත් යන්න බෑ. එහෙනම් අපි බලන්නට ඕනේ මේ බුදුරණවහන්සේ, කියන්නේ තව කෙනෙකුගේ අදහසකින් නෙමෙයි, බුදුරණවහන්සේ පෙන්වා දුන්න කාරණාවක මේ ආයතනේ නාම රූපයෙන් කටගත්තා කියන එක හම්බෙන්නේ කොහොමද කියන එක. දැන් අපට ආයතනය කියනකොට, අපි දැන් සලායතන කියනකොට අපට මේ සේරම හම්බ වෙනවා. දැන් බුදුරණවහන්සේ පටිසමුප්පාදේ විග්‍රහ කරනකොට මේ හැම එකම විග්‍රහ කරා. බුදුරණවහන්සේ ලෝක සූත්‍රයේ ඊළඟට තණ්හා සංකේ මේ වෙන් වශයෙන් විග්‍රහ කරා. එක එක ආයතනයේ ඔස්සේ පටිසමුප්පාදේ ඇහැ ඔස්සේ, කන ඔස්සේ, නාසය ඔස්සේ මේ දර්ශනය ගැන විග්‍රහ කරා. ඊළඟට අපි සත්‍යපට්ඨාන සූත්‍රය ගත්තොත් ඒකෙත් ඒ විදිහට විග්‍රහ වෙනවා. එතකොට මේ ආයතනය කියන එක ප්‍රායෝගික අවස්ථාවේ හම්බ වෙනකොට
එකන්නේ ඇත්ත දකින්න යොමු වෙනකොට මගේ හැක් නෙමෙයි, මගේ හැක් කියලා ගැනීම වැරදි කියලා හම්බෙලා. දැන් මෙතන මේ විග්‍රහ කරලා පෙන්නන්නේ බුදුරණවහන්සේ පටිසමුප්පාදයේ මේ ආර්ය ශ්‍රාවකත්වය එක්ක දර්ශනියන වැඩ පිළිවෙල. රහතන් වහන්සේ නෙමෙයි, බුදු රහතන් වහන්සේ කියලා කියන්නේ නිවුණනේ, ආර්ය දර්ශනියත් එක්ක යන වැඩ පිළිවෙල. එතකොට මේ ඇහැ හම්බුනහම නාම රූපයෙන් කියලා, එහෙනම් වේදනා සංඥා චේතනා පස්ස මනසක හතරම හදාතු අපිට නාම රූපය කියලා ලේබල් එකක් ගහන්න පුළුවන් මේ නාම රූපයයි කියලා. නමුත් අපට හරියට හම්බෙලා නැහැ. නාම රූපයක හම්බෙනකොට එතන යාගේ දර්ශනීය දැක්ම මම කියලා ගැනීමේ වැරද්ද ඔන්න හම්බ වෙනවා. අනිත්‍ය බව දකින තැනදී හේතුවෙන් හටගත් දෙයක් උයි මේ ඇස කියලා දැකපු තැනදී හම්බෙන දේ තමයි අනත් සංඥං සන්තහති, අනාත්මි පිටනෝ. අනාත්ම බව නැත්තම් මම කියලා යෙදෙන එකේ වැරද්ද හම්බ වෙනකොට මොකද්ද වෙන්නේ? අන්න එයාට ඊළඟ මැනීමක් කතාව යෙදෙන්නේ. මේ දැකපු නැති නිසා තමයි ඊළඟ දේ මැනීම. දැන් අපට තියෙනවා හදිස්සියක් කලබලිය. දැන් ඇහැ දැක්ක, ඊළඟට කන තියෙනවා, නාසය දිවකයි. දැන් අපි හරියට ඇහැ දැක්කනම් අනාත්මව හම්බ වුණාම කන කාගේද? නාසය දිවකයි මොන කාගේද? මගිනේ. අනාත්මව හම්බ නොවෙච්ච නිසා, ඇත්ත නොදකපු නිසා, නව රූපයෙන් ඇස හටගත්තව නොදකපු නිසා අන්න අපේ කන තියෙනවා. ඊට පස්සේ ඇත්ත දකින්න මහා සලායතනක සූත්‍රය අරන් බලන්න. චක්කුං ඥානං පස්සංගතා භූතං, රූපේ ඥානං පස්සංගතා භූතං, චක්කු විඥානේ ඥානං පස්සංගතා භූතං, චක්කු සම්පස්සේ ඥානං පස්සංගතා භූතං, චක්කු සම්පස්සජා වේදනා සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පි ඥානං පස්සංගතා භූතං. මෙන්න මේ විදියට දකිනකොට ආදීනව දකිමින් වාසය කරන පංචපාස්කන්ධ රැස්වන්නේ. අන්න එතන එකවුණට ආරෂ්ඨාංග මාර්ගය, බෝධිඅංග, බෝධිපාක්ෂි ධර්ම නිවීම දක්වා විග්‍රහ කරලා පෙන්නනවා. ඒ වැඩින බව පෙන්නනවා. කොතනද? ඇසට. ඇසට දකින කෙනාට ඇස දකින තැනදී ප්‍රායෝගික අවස්ථාව දකින තැනදී සත්‍ය වශයෙන්ම ඊළඟට එයාට තියෙනවා දනි වගේ ඇහෙන දේ කනයි කියලා. මට ආග්‍රහණය වෙන දේ නාසයයි කියලා. ඒක යන්නේ ඊට පස්සේ. ඊට පස්සේ යන්නේ ඇයි? මෙහි සත්‍ය නොදකපු නිසා අපට හිතෙන කල්පනාව. සත්‍ය දැකපු කෙනාට සත්‍ය දැක්කම මේ අවස්ථාවේ නැත්තම් ප්‍රායෝගිකව ඇහැතුල දැකපු සත්‍ය ගැන ඊට පස්සේ කනහරි නාසිහරි කුමක් කෝරයක් හම්බ වෙනකොට අර අතීතයක්නේ. ඒක ගැන අවශ්‍යතාවයක්, ඒක අතීත පරිසම්පාද තිබ්බා හේතු නිසා. මම දැක්ක නෙමෙයි. වර්තමානීය දැක්ම කියනකොට අර අතීතේ නිරුද්ධ වෙච්ච දේ, අනාගතේ නොපැමිණිච්ච දේ, මෙන්න මේ කරුණ කල්පනාවකට යොමු වෙලා නෙමෙයි. එය ගැන හිතීමක් ඇති වෙනව නෙමෙයි මේ වර්තමාන අවස්ථාව, ප්‍රායෝගික අවස්ථාව ගැන කතා කරනකොට. දැන් අපි ඔන්න අපි දැන් කතා කරනවා ඇහැ ඊළඟට මන, කන ඊළඟට මන, නාසය ඊළඟට මන. මේ කතා කරන්නේ දෙකක් කතා කරනකොට එකක් ඇහැ කතා කරලා ඊළඟට මනට යනකොට
දැන් අපට මේ නාම රූප වලින් හටගත්ත දෙකක් කොහොමද හම්බෙන්නේ? දෙකක් හම්බෙන්නේ ලෝකේ ගත්තාම මේ ලෝකී මට්ටමට ආවම මේක එකක් පස්සේ එකක් තියෙන්නේ. එතකොට පටිච්චසමුප්පන්න බව හම්බෙන්නේ. ඇයි එක නිරුද්ධයිනේ. එකක් නොපමිනිලානේ. අනික බෙදුනනේ. මේ දෙකම වෙන්වෙන් වශයෙන් නාම රූපෙන්නේ. දෙකක් කොහොමද එකපාර හම්බෙන්නේ? දෙකක් කොහොමද මේ ඇතිකල්ලි මේ වෙයි කියලා හම්බෙන්නේ? මොකද ඇහැට පේන රූප මනට හම්බෙන්නේ ධම්ම. ඒක අපි අර ලෝකී විග්‍රහයක්. ලෝකීරි හරි. පටිසම්පද විග්‍රහය නෙමෙයි. ලෝකී විග්‍රහයක්. බුදුරණන් වහන්සේ දැර්සනේ නෙමෙයි සංකප්ප රාගෝ කියන සංකල්පමීය රාගය මෙන්න මේක මේ විග්‍රහය ඇස ඇති බව හම්බවීම තුලින් සිදුවෙන පටිසමුප්පාද විග්‍රහය නෙමෙයි ඇස ඇති බව හම්බ වෙන පටිසමුප්පාද විග්‍රහයේදී ඊළඟ කාරණාවට යනකොට මේ නිරුද්ධ වෙච්ච දෙයක්. නිරුද්ධ වෙච්ච දේ පටිච්චසමුප්පාදේ දර්ශනය නෙමෙයි. නිරුද්ධ වෙච්ච දෙයට තියෙන ගැළපිල්ලක්, ණය පැමිණවිල්ලක්. ප්‍රායෝගික දේට විතරයි දර්ශනයක් තියෙන්නේ. အဲဟင် පෙනෙච්ච දේ ගැන අපි කල්පනා කරනකොට මේක මෙහිමයි මේකයි හේතු, මේකයි නාම රූප, මේකයි එතකොට ප්‍රායෝගික අවස්ථාව මොකද්ද? පෙනිච්ච එක නෙමෙයි කල්පනාව. ඒ අවස්ථාවේ කල්පනාවේ තමයි සත්‍ය හම්බ වෙන්නේ පටිසමුප්පාද. පෙනිච්චදී නිරුද්ධ වෙලා කල්පනා කරනකොට. හැබැයි අපි තේරුම් ගන්න මේ දේ කල්පනා කරන්න වෙනවා. හිතන්න වෙනවා යෝනිසමනසිකාරය කරන්න වෙනවා ඒ වගේම අපට හම්බ වෙන්නට ඕනේ හැම වෙලෙම දැන් බලන්න අපි හැම වෙලෙම කල්පනාවට එනකොට අපි එකකට ඒක නිරුද්ධ වෙලා ආයේ එනකොට ආයෙත් ඒක නිරුද්ධ වෙලා දැන් හැම පැත්තකින්ම හැම දෙයකින්ම අපට හම්බ වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට යන්න අලුත් වචන ටිකක් තේරුම් ගන්න එකක් නෙමෙයි හැම එකකින්ම හම්බ වෙනවා අනේ මට හම්බ වෙන මට තේරෙන හැම එකක්ම වැරදීනේ කියලා. ඒ ප්‍රත්‍යක්ෂයෙන්ම මේ ඇත්ත හම්බ වෙන්න දැන් මේක පුංචි දැන් පොඩි කාරණාවක් නේද අපි ටිකක් කල්පනා කරලා බැලුවොත් මේක දැන් ඇහැගෙන හොයනකොට අපි මනෙන් කල්පනා අපට කවදාවත් බෑනේ මේක මේ මට හොයාගන්න බෑනේ මම හැම වෙලෙම දැන් ඊළඟට මරණට ආවදී අපි කල්පනා කරන ආය වෙන ආරමුණක්. ඒතර මේක ආය නැත් ඉරුද්ද වෙලා ගිහිල්ලා. ඉතින් මෙහෙම අපි හරියට හිතුවොත් ඒ කරුණ පිළිබඳවත්. එතනත් බුදුරණවහන්සේගේ ධර්මයේ පිළිඅරගෙන මේ හිතන්නේ. ඒ කරුණ පිළිබඳව හිතනකොටත් අනේ මේ මට එන හැම දෙයක්ම මට තේරෙන හැම දෙයක්ම වැරදිනේ. සත්‍ය නැහෙනේ. අන්න බලන්න කුමක් සත්‍ය වෙච්ච නිසාද එහෙම හිතුනේ? එහෙම හම්බුනේ. බුදුරණවහන්සේගේ ධර්මයේ සත්‍ය වෙච්ච නිසා. එතනම වදිනවා සක්කාය දිට්ඨිය දුරු කරන්න ප්‍රතිපදාවක් හම්බ වෙනවා. සක්කාය දිට්ඨි පහරක් වදිනවා. මේ සාමාන්‍ය සරලව මේ ධර්මයට යොමු වෙන තැන. මේ සාම දැක්මක් නෙමෙයි. සාමාන්‍ය සරල අවස්ථාවක්. එච්චරටම මේ ධර්මයේ ඉස්මතු වෙලා තියෙනවා සක්කාය දිට්ඨි ප්‍රහාණීම පිළිබඳව. ඒ වැරද්ද හම්බෙනකොටනේ මේ මම කියලා ගැනීම තියෙන වැරද්ද දැක්මකට යොමු වෙන්නේ. දැන් මෙතන මුලින්ම හම්බෙනවා ප්‍රායෝගිකවම ධර්මයේ හරි නිසා
දකින් දැක්මකින් තොරව හැබැයි සියුම් ප්‍රඥාවක් තියෙන ශ්‍රද්ධාවකින් පිළිගැනීමකින් මේ මම වැරදි කියලා. දැන් පිළිග ශ්‍රද්ධාවෙන් පිළිගත්ත දේ එක්ක දැන් මොකද කරන්නේ? මං වැරදි නම් හරි දේ කරා යොමු වෙනවනේ. අන්න දැක්ම කරා යොමු වෙන එකයි ශ්‍රද්ධානුසාරි කියන සෝතාපන්න වෙන්නේ. කවුරුවත් මේ ලෝකේ වැරදි දේ තුල ඉන්න කැමති නැහැ. වැරදි නම් හරි දේ කරා යොමු වෙන්න හදනවා. හරි දේ කරා යොමු වෙනවා, ධර්මේ කරා යොමු වෙනවා, දැක්මකට යොමු වෙනවා, දැක්මේදී සක්කාය දිට්ඨිය ප්‍රහාණය ලැබෙනවා. එනම් මේ ප්‍රායෝගිකව මේ වර්තමාන සජීවී අවස්ථාවේ සලායතන නාම රූප ප්‍රත්‍යයෙන් කියලා හම්බෙන එක අපි මේ හිතන සංකල්පයකට එහා ගිහින් දෙයක්. අපි දැන් ඇහි දැකලා ඊළඟට කන දකින්න ඕන නැත්නම් නාහේ දිවකයි මන දකින්න ඕන කියන දෙයට යමු වෙනවනම් අපි ඇහැ දැකලා නැහැ. ඇයි ඇහැ දැක්කනම් දකින දේත් එක්ක හම්බ වෙන්නේ අනාගතේ නොපැමිණිච්ච දෙයක් ගැන කොහොමද අපි දැන් අපි කතා කරනවා අනාගතේ නැහැ කියලා. දැන් අනාගතේ නැහැ කියන එක දෘෂ්ටියක්. අනාගතේ තියෙද්දී මේක නොපැමිණිච්ච දෙයක් අනාගතේ කියන්නේ. අපි හැබැයි නෑ කියලා කතා කරන අනාගතේ තියෙනවා කියලා ගිහිල්ලා හිතින් නෑ කියනවා. අතීත හිතින් නිරුද්ධයි කියනවා. අතීතයක් නෑ කියනවා. අතීතය කියන්නේ නිරුද්ධ වෙච්ච දේ වැටහිම නෑ. අනාගතය කියන්නේ නොපැමිණිච්ච දේ ගැන වැටහිම නෑ. හැබැයි දැන් මොකද කරන්නේ? අනාගතයේ කනගෙන අතීතයේ ඇහැගෙන නිරුද්ධ වෙච්ච දේ ගැන අපි අරන් නෑ කියලා කිව්වට ඒකගෙනම හිතන්නේ හැම වෙලෙම වැරද්දකට පැටලිලා නිරුද්ධ වෙච්ච හැගෙන දැන් හිතනවා. හැබැයි අපි පටන් ගන්නෙ අතීතයක් නෑ කියලා. පටන් ගන්නෙ වැරද්දකින්. අතීතයක් තියෙනවා. අතීතයේ නිරුද්ධ වෙච්ච දෙක අර්ථකථනය. අනාගතයක් තියෙනවා. අනාගතක නොපැමිණීමට දුන්න අර්ථකථනය. ඉතින් නොපැමිණීම කියන කාරණාව කොහොමද අපි ඇති බව අරන් කතා කරන්නේ? දැක්මක් යමු නොවිලනේ. දැක්මක් හම්බුණා නම් ඒ කරුණ වෙන්නේ නැහැ. මෙන්න මේ නාම රූප ප්‍රත්‍යයෙන් නාම රූපය කියන ප්‍රත්‍යයෙන් ඇහැ කියන කාරණාව හම්බ නොවෙන නිසා තමයි ඒ විදිහට ලෝකේ මනින මට්ටමකට යන්නේ. ලෝකේ මනින මට්ටම දැක්මකට යන පටිච්චසමුප්පාද තේරුම් ගැනීම නෙමෙයි. ලෝකේ මනිනෝ දැන් අපි මගේ හැක් මගේ කනක් මගේ නාසයක් මගේ දිවක් මගේ කයක් මගේ මනක් නාම රූපෙන් හැක් නෙමෙයි. අපට හැම වෙලෙම හම්බ වෙන දේ තමයි මේ ඇහැ කියනකොට මේ මෙතන තියෙනවා කියලා. එතන තියෙන්නේ මේ කයයි. මේ කය මේ ලෝකයේ හටගත්ත පුජ්‍යලයාගේ. දැන් අපි බලන්න බුදුරජාන් වහන්සේ කිව්ව කාරණාව එකම යනකොට අපේ අලුත් කාරණාවක් දාන්න නැතුව බුදුරජාන් වහන්සේ කියපු කාරණාව එකම යනකොට අපි මේ ඇහැ නාම රූපයෙන් තියනවා කියලා අපි හිතාගෙන හිටියට අපි තව ටිකක් අලුතෙන් හිතාගෙන ඉන්නවා. මොකද්ද මේ ඔළුවට අඟල් දෙකක් විතර පල්ලෙන් තියෙන ඇහැ තමයි නාම රූපයෙන් හටගත්තේ කියලා අපට ඒක හිතෙනවා. ඇයි? අපි හරියට තාම දැකලා නැහැ. මේ කර තියෙන්නේ ඔළුවේ ඉඳලා අඟල් තුනක් විතර පල්ලෙහැයි. ඒක නාම රූපයෙන් හටගත්තේ.
දිව තියෙන කට ඇතුලේ එක නාම රූපයෙන් හටගත්තේ. හැයි බුදුරණන් වහන්සේ නාම රූපයෙන් හට ගන්න ඇහැ තියෙන එහෙම කියලා නෑ. දැන් අපට එතන තියෙන ඇහැ තියෙන නිසා වෙන තැනක ආයේ කනක් තියෙනවා. තා මේ පොඩ්ඩක් ඇහැට අඟල් තුනක් විතර එහාට ගියහම ඒකත් තමයි නාම රූපේ. මේ අපට හම්බෙච්ච විග්‍රහයක්. අපි දැන් අන්න බුදුරණවහන්සේගේ දර්ශනියට අලුත් දේවල් එකතු කරලා විද්‍යාවේ, ජීව විද්‍යාවේ. අපි බුදුරණවහන්සේ කිව්ව දේ එක්ක විතර නෙවෙයි තේරුම් ගන්න තියෙන්නේ. මේ මෙතන ක්‍රියාකාරීත්වය තියෙන ඇහැ තමයි අර නාම රූපෙන් හටගන්නේ. අපි තව පැත්තකින් පටිසමුපාදයකට ගිහිල්ලා නෙමෙයි තියෙන්නේ, සාස්වතයකට ගිහිල්ලා තියෙන ඇහැක මේ හොයාගෙන යන්නේ. ඇති බව තියෙන ඇහැක හොයාගෙන යන්නේ. එතකොට එහෙනම් බලන්න මේ අපට ඇහැ නාම රූපෙන් හටගන්නේ කියලා තේරෙනකොට ප්‍රායෝගිකව ඇත්ත දකිනකොට කන නාම රූපයෙන් හටගන්නේ කියලා තේරෙනකොට මේ ඔලු කට්ටේ ඉඳලා අඟල් එකම වරක් දෙකක් පල්ලෙන් තියෙන ඇහැ කියලා අපට හම්බ වෙනවා නම්, කට ඇතුලේ දිව කියලා අපට හම්බ වෙනවා නම්, මේ නාම රූපයෙන් හටගන්න දිව එතන පටිසමුපාදයේ හම්බ වෙලා නැහැ. ඇයි හම්බ වෙලා නැත්තේ? මේ තියෙන තැනක තියෙන එකක් නෙමෙයි පෙන්වලා දෙන්නේ. බුදුරණවහන්සේ නොකිව දෙයක්. මේ සාස්වත නැත්නම් ඇති දෙයක විග්‍රහයක්. හැබැයි නාම රූපයෙන් ආයතනය කියන එක නෙමෙයි. නාම රූපයෙන් ආයතනය කියලා දැක්කහම මම කියලා ගැනීම වැරද්ද හම්බුනහම මේ ඇඟේ කොටසක තියෙන එකක් කියලා කතා කරන්නේ කොහොමද? ඒක තව දෙයක් කියක එතකොට. හැබැයි නැති දෙයක්. ඒක තව වෙන කල්පනාවක්. එකයි මම පටන් ගනිද්දිම කිව්වේ බුදුරජාණන් වහන්සේ කියපු නැති, පෙන්වා දුන්න නැති, කතා නොකරපු කිසිම විග්‍රහයක් අපට මේ ධර්මයේ තේරුම් ගැනීම සඳහා යොමු කරන්න බෑ. එහෙම යොමු වෙනවා නම් එයාට කවදාවත් ධහම දකින්න බෑ. ගොය බුදුරණවහන්සේ ධර්මයේ අඩුවක් එක්ක කිව්වේ නෑ. බුදුරණවහන්සේගේ ධර්මයේ ස්වකාතයි. බුදුරණවහන්සේගේ ධර්මයේ සම්දිත්තිකයි. මේ ධර්මයේ අඩුවක් නෑ, මදිපාඩුවක් නෑ, වැඩිපුරක් නෑ. ප්‍රඥාව තියෙන කෙනාට දකින්න කිව්ව දෙයක්. ඇයි අපි අපට තේරෙන කාරණාවකුත් මේකට ඇඳන්නේ? පළවෙනිම දේ දහම්මගේ පළවෙනි කාරණාවන සද්ධාව නැතිකම නේද? එතෙන් ආව තැනදී අන්න දර්ශනයකට යමු වෙනවා. මේ සත්‍ය හොයන පැත්තට යමු වෙනවා. එහෙනම් මේ ආයතන කියලා කතා කරනකොට මේ ආයතන කතා කරන තැනදී ජීව විද්‍යාව ගාව ගන්න එපා. අපට තේරෙන දේ ලෝක විවහාරේ ගාව ගන්න එපා. ආයතනේ කතා කරනකොට සලායතනේ නාම රූපත්වයෙන් සලායතන විතරයි. ආයතනය ගැන හොඳට හොයනකොට, ආයතනය ගැන පිරිසිදු හොයනකොට, ආයතනය පිළිබඳව හැම විග්‍රහයක්ම හොයනකොට නාම රූපේ හැර වෙන කිසි දෙයක් හම්බෙන්න බෑ. නාම රූපේ හැර වෙන කිසි දෙයක් හම්බුනා නම් මේ ලෝකේ, එහෙනම් නාම රූපේ හරියට හම්බෙලා නැහැ.
ඔලු කට්ටියෙන් ළඟල් දෙකක් පහතින් තියෙන ඇහැ හම්බුණා නම් නාම රූපයෙන් කියලා. අපට අලුත් විග්‍රහයක් හම්බෙලා ජීව විද්‍යාවත් කවලම් කරගෙන ලෝක විවහාරයත් කවලම් කරගෙන කට ඇතුළේ තියෙන දිව හම්බුණා නම් දැන් මේ කතා කරන්නේ දැන් සමහර කෙනෙකුට හිතට හිතෙන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ කියලා. මේ කතා කරන්නේ මේ ධර්මය පිළිබඳව හොයාගෙන යන ලෝකයෙන් ඈතර වෙන ඈතර වීමට යන්න කැමැත්ත තියෙන ඒ සත්‍ය ගැඹුරටම යන අර පහරා සූත්‍රය තියෙනා වගේ මුහුදේ ගැඹුරට යනා වගේ මෙන්න මේ කෙනෙකුටයි මේ කතා කර පෙන්නලා දෙන්නේ. එහෙම නැතුව ඉස්ලාම එන කෙනාට එයාගේ තේරෙන මට්ටමින් කතා කරන්න දෙන්නේ. දැන් මේ ධර්මයට එන කෙනාට පහර කියන්නේ සක්කාදිට්ඨි දුරු වීමක් එක්ක හම් වෙන ප්‍රතිපදාවක් නේ ධර්මෙදි හම්බෙන්නේ. ඇතුළට යන්නට ඕන ධර්මෙ. එකතන නතර වෙලා හරියන්නේ අපි එකතන පල් වෙනවා. එකතන නතර වෙනවා. ඒකයි තියෙන ප්‍රශ්නිය. ඉදිරි දියුණුවක් දැන් දියුණුවක් කියලා කියන්නේ වැටහිච්ච දේ දියුණු වෙන්න ඕනේ. ප්‍රඥාවේ දියුණුවක් වෙන්නට ඕනේ. මට ගත්ත දේ දියුණුවක් නෙමෙයි. මට ගත්ත දේ දියුණුවක් ලෝකෙ මට්ටමට තියෙන්නේ. අපි හැම වෙලෙම හදන්නේ මට ගත්ත දේ ලොකු දෙයක් කරගන්න. ඒක හරියට මේ වගේ දෙයක්. දිලින්දට 1000ක් හමුනොත් ලොකුයි. එයාට ලක්ෂයක් හමුනොත් ඊටර ලොකුයි. එයාට කෝටියක් හමුනොත් තව ලොකුයි. එයාට සියලු ධන සම්පත් සියලු පහසුකම් හමුන ගොඩාක් ලොකුයි. ඒ ඔක්කොම එයාට හම්බෙච්ච දේවල්. මෙන්න මේ වගේ අපි අද ධර්මයට උත්සාහ කරන්නේ මට දේවල් ඇති කරගන්න. හැබැයි ඒවා ලොකු දේවල්. පහසුව හම්බෙන දේවල්. අපි ඔන්න මට හම්බෙච්ච සීලයෙන් සතුටු වුණා. මට හම්බෙච්ච සමාධියේ එක එක මට්ටම් වලින් මේ හැම එකකින් ඔන්න අර මට ලැබිච්ච දේ අපි ඒ වටිනාකම තුල විතරක් ඉන්නවා. ඒක හරියට අර දිලින්දට විශාල දේවල් හම්බුණා වගේ වැඩක්. එකමයි තාම ලෝකේ මට්ටම. හැබැයි බුදුරණවහන්සේ පෙන්නපු දර්ශනය මට හම්බෙච්ච දේ තුලින් සතුටු වෙන එකක් නෙමෙයි. මගේ දියුණුවක්. මම විශේෂත්වයකට කරා යෑම. අරව කොච්චර හම්බුණත් අපි හිතමු මෝඩ කෙනෙකුට නැත්නම් නූගත් කෙනෙකුට හම්බුණාට විශාල ධනියක්. ඒක එයා දියුණු වෙලා නැහෙනේ. අපේ ලෝකෙ මට්ටමින් දියුණුයි කියලා තේරෙන්නේ භෞතිකදී. හැබැයි යම් කිසි කෙනෙක් නූගත්ව ඉඳගෙන ඉගෙන ගත්තොත් ඉස්සෙල්ලටම ඉගෙන ගත්තොත් විස් ලෝක මට්ටමේ ගණිතඥයෙක් විද්‍යාඥයෙක් වෙන්න ඉගෙන ගත්තොත් අර විශාල ධනයක් තියෙන නූගත් කෙනාට වඩා මෙයා කොච්චර දියුණුද? අරයා දියුණු භෞතික දේවි. මෙයා දියුණු තමන්ගේ හිතන ක්‍රමෙන්. මෙන්න මම මේ ලෝකේ උදාහරණයක් කිව්වේ. දැන් අපි ඒකේ උපරිමයට ගත්තම ඇල්බර්ට් අයින්ස්ටයින්, අයිසෙක් නිව්ටන් ලොකු දියුණුවක් තියෙනවා. හැබැයි සමහර ලාවට වර්තමානයේ ඉන්න ලෝකේ ධනවත්ම අයට වඩා ධනයෙන් අඩු වෙන්න පුළුවන්. හැබැයි අර දියුණුව තියෙනවා. මෙන්න මේ වගේ මේ ශාසනය තුළ මට ඇති කරගත්ත දේ තුළ දියුණුවක් නෙමෙයි මේ ධර්මයත් එක්ක තියෙන්නේ නුවණ වර්ධනය වීමේ දියුණුවක්, වැටහීමේ දියුණුවක්. වැටහීමේ දියුණුවක් වෙනවා නම් අපි හැම වෙලෙම තව ඉදිරියට යන්න ඕනේ. දේවල් එකතු කළ හැටු වෙන එක නෙමෙයි. ඉදිරියට යන්න අලුත් දෙයක් හම්බෙන්නට ඕනේ. අලුත් වැටහීමක් හම්බෙන්නට ඕනේ. එකතන ඉඳීමක් විතරක් නෙමෙයි තියෙන්නේ. හරියටම මේ ධර්මයේ ආව කෙනාට එකතන ඉඳීමක් නෙමෙයි ඉදිරියට යමක් තියෙනවා. අන්න මගක් හම්බෙනවා නියන්න. ලෝකෝත්තර මගක්. මගක් හම්බුණා මගේ ගමන් කරන්න තියෙන්නේ. ඉදිරියට යන්න තියෙන්නේ. මග හම්බුනේ නැත්තම් ඒ මග හම්බෙනකම් වෙන මගක ඉන්නේ. ඒකේ ගමන් කරනවා. මේ මග හම්බුනහම අන්න එතකොට ඒ මගේ ගමන් කරන්නේ. ඉදිරියට යනවා.
ඉදිරියට යනකොට සත්‍ය රකිනකොට අන්න ධාතු විභංග සූත්‍රය පැහැදිලි කරනවා. සත්‍ය රකිනකොට සත්‍ය ආරක්ෂා වෙනකොට මොකද වෙන්නේ? අමෝස ධම්මං නිබ්බාණං මුසානවන එකම ධම නිවනයි වෙනවා. සත්‍ය රකිනකොට මට තේරිච්ච දේ යනව එක යනව නෙවෙයි, මේ සත්‍යමයි රකින්නේ. සත්‍යෙටමයි යොමු වෙන්නේ. සත්‍යෙට යොමු වෙනකොට හැම වෙලෙම සත්‍ය හම් වෙනකොට අනිත්‍යම මුසාවක් වෙනවා. සත්‍යෙට යමු නොවෙන කෙනාට තමයි මුසාවත් එක්ක එයා ගත කරන්නේ. ප්‍රතිපදාවක් කියන කාරණාව හම්බෙලා නැහැ. මාර්ගයක් කියන කාරණාව හම්බෙලා නැහැ. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? අපි මේ පටිච්ච සමුප්පාද න්‍යාය, මේ ආයතන කියන කාරණාව හරියට තේරුම් ගන්න යමු වෙන්නේ. බලන්න මේ කියලා දුන්න කාරණු ටික මේ දේශනාවේ තියෙන මේ හැම සමස්තයක් වශයෙන් මේ කරුණු අරන් බලනකොට අපට තේරුම් ගන්න අපි දියුණුවක් කරා යන්න, අපි බුදුරණවහන්සේගේ ධර්මයේ කරා යන්න, අපට සක්කාදිට දුරු කරන ප්‍රතිපදාවකට යන්න කොච්චර දයක් අපි දැනගන්න ඕනද? මේ සලායතනයේ කියන කාරණාව නාම රූපයෙන් කියන එකට පොඩ්ඩක් හරි වැඩියෙන් එකක් එකතු වෙලා තේරුම් ගත්තනම් අපි සලායතනේ තේරුම් ගන්නුත් නෑ, නාම රූපෙන් කියලා තේරුම් ගන්නුත් නෑ. වැඩියෙන් හෝ අඩුවෙන් අලුත් දෙයක් හරි දෙයක් අඩුවෙන් හරි අපට හම්බුණා නම් ඒ හම්බෙච්ච දේ අපි වටහා ගැනීමක් නෙමෙයි. අන්න ඒකයි මේ ධර්ම මාර්ගයේ පටන් ගන්නම ශ්‍රද්ධාව තියෙන්නේ. ඒකයි මේ මේක ශාස්ත්‍රු කෙනෙක් කියපු දෙයක ශ්‍රාවකත්වයේ තියෙන තේරුම් ගැනීමක් වෙන්නේ. අලුත් දෙයක් හම්බ වෙනකොට එයා ශ්‍රාවකයෙක් නෙමෙයි. අපට අලුත් දෙයක් එක්කනම් අපි යන්නේ තවත් කෙනෙක් කියපු දෙයක්. දැන් බුදුරණවහන්සේ නොකිව්ව තව කාරණාවක් කියනකොට විද්‍යාවේ කාරණාව. එතකොට තවත් කෙනෙක් කියපු කාරණා. එතකොට ඒකාන්තගත ශ්‍රද්ධාවක් නෑ. අන්න බුදුරණවහන්සේ පෙන්වන දෙන තණ්හා සංකේ සූත්‍ර දේශනා ගණනාවක් අන්නේ ශාස්ත්‍රු වරු කරා යන්නේ නෑ. අන්නේ දෘෂ්ටි කරා යන්නේ නෑ. අන්නේ ශාස්ත්‍රු කියන්නේ ඒ කාරණාව හරි කියන එකනේ. එතකොට ඒ හරි කාරණාවයි බුදුරණවහන්සේ කරන දෙකම ගලපන්න යනවා. එහෙම වෙන්නේ නෑ. මොකද මේ ලෝකේ හැමෝම හොයාගත්තේ ලෝකයේ දේවල් වල ඇත්ත තියෙනවා. මොකද බුදුරණවහන්සේ කියපු ලෝකේ කාරණාවත් අනික් ශාස්ත්‍රවරු කියපුවත් වර්තමානයේ කියවත් මේ ලෝකේ මට්ටමේ වැරද්දක් නෑ. අපි මේ ලෝකෙන් ඈතර වෙන්න යන එකක් නේ. බුදුරණවහන්සේගේ ධර්මයේ ඈතර ප්‍රතිපදාවකට යමු වෙන එකන්නේ. බුදුරණවහන්සේ ලෝකේ මට්ටමෙනු කිව්වා. ඒක ලෝකේ අනික් ශාස්ත්‍රවරුත් ප්‍රකාශ කළා. වෙන වෙන තව විදිවලට වර්තමානයේ නූතන විද්‍යාවේ ලෝකෙ මට්ටම විවිධ දේවල් හම්බ වුණා. මේ බුදුරණවහන්සේ පෙන්නපු දර්ශනේ, ඒ කියන්නේ බුද්ධ කියන්නේ ඒ කියන්නේ සම්මා සම්බුද්ධ කියන නිර්වචනය හම්බ වෙන්නේ මේ ලෝකයේ ඈතර වෙන දර්ශනියත් එක්ක. එහෙනම් ලෝකෙන් ඈතර වෙන දර්ශනයක් වෙන කෙනෙකුට දෙන්න බෑ. වෙන කෙනෙක් දුන්න සියුම් හෝ අර්ථයක් කියන්නේ චූටි දෙයක්වත් ගන්න බෑ. එහෙම ගත්තොත් අපට වරදිලා, අපට වරදිලා. ඒ අපි වෙන කෙනෙක් බුදුරණවහන්සේ කියපු දේ තේරුම් ගත්ත නැති නිසා තව කෙනෙක් කියපු කාරණාවක් එකම යන්න හදන. එහෙමනම් මේ ආයතනය තේරුම් ගන්නකොට ඇස කන නාසය දිව කය මන මේ ප්‍රායෝගිකව තේරුම් ගන්න තැනදී අපට අනිද්දයක් ගැන කතා කරන්න විදිහක් නැහැ. අනිද්දේ එක්කවත් අපාත භූතයන් නැත්තම් නිරුද්ධං. වර්තමානයේ දී ගැන කතා කරන්න වෙනවා.
වර්තමානය දී ගැන මේ කතා කරන්නකොට අලුත් විග්‍රහයකට යන්න බැරි වෙනවා. කට ඇතුල තියෙන දිවක් ගැන අපි අලුතින් විග්‍රහයකට යන්න ගියොත් අපි මේ එක පැත්තකින් සාස්වතයකට ගිහිල්ලා තව පැත්තකින් ධර්මයට එහා ගියපු තව කාරණාවකට යන්න ගිහිල්ලා බුදුරණවහන්සේ කියපු දෙයට වැඩිපුර දෙයක් එකතු කරන්න ගිහිල්ලා. එහෙනම් මේ භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්න නාම රූප ප්‍රත්‍යයෙන් සලායතන කියන කාරණාව වෙන කිසි විදිහකින් අපට තේරුම් ගන්න බෑ, විග්‍රහ කරන්න බෑ. හැබැයි අපි මේ ධර්මය හරි කියලා පිළිහිටලා ඒ ධර්මයේම තේරුම් ගන්න උත්සාහ කරන තැනදී අපට හම්බ වෙනවා නම් තමන්ට හම්බ වෙන කරුණෝ දේවල් වටහාගත්ත සිතපු මේ හැම එකක්ම වැරදි කියලා අන්න බුදුරණවහන්සේ කෘත්‍ය කරන්න යෝනිසෝ මනසිකාරය කිරීම සඳහා දුන්න ධර්මය ඒ පිළිගත්ත කෙනාට ප්‍රතිපදාව තුළදී සක්කායදිට්ඨිය කැඩෙන විග්‍රහය හම්බෙලා. එහෙම නැතුව අපි තාමත් හිතන්නේ තේරුම් ගත්ත දේ හරි කියලා නම් තාම ධර්මයට ලකුණ දීගල නැහැ, ශ්‍රද්ධාව දීගල නැහැ, තාම සක්කායදිට්ඨිය කැඩෙන ප්‍රතිපදාව හම්බෙලා නැහැ. ශ්‍රද්ධානුසාරින් ධර්මයට ශ්‍රද්ධාවෙන් පිළිගත්තනම් අපට ඒ පිළිගැනීමත් එක්ක අපේ පැත්තේ වැරද්දම නම් හම්බ වෙන්නේ හැම වෙලාවෙදිම පුරුදු කරන යෝනිසමනසිකාරය කරන අපි මේ ප්‍රායෝගිකව දකින්න යන හැම මොහොතකම මගේ වැරද්ද හම්බ වෙනවා නම් ප්‍රායෝගිකව අන්නයා භාග්‍යතුන් වහන්සේ නමක් පෙන්නපු ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා පෙන්නපු කෘත්‍ය එයා තුලින් සිදු වෙන්න පටන් ගන්නවා. එහෙම නැතුව මට ලකුණක් වෙන්න, මම තේරුම් ගත්ත දේ හරි වෙන්න, මං වටහා ගත්ත දේ හරි වෙන්න, මම සතුටු වෙන්න, මං නංගේ හම්බ වෙන්නේ බුදුරයන් වහන්සේ පෙන්නපු මේ කෘත්‍ය නැත්නම් බුදු කෙනෙක් ධර්මයේ තුලින් ඉස්මතු කරපු කාරණාව එයාට හම්බෙන්නේ. මේ දේ අද අපි පිළිගන්නත් අකමැති. එච්චරට සක්කාය දිට්ඨිය. එච්චරටම සක්කාය දිට්ඨිය. අපි අද මේ විදිහට මේ සක්කාය දිට්ඨි කැඩෙන විදිහට මේ ධර්මයේ තියෙන ප්‍රතිපදාව කතා කරනකොට අකමැති. කොහෙන් හරි යනවා සක්කාය දිට්ඨියට කොටු වෙන්න. කොහෙන් හරි යනවා. දැන් අර පුන්නමා සූත්‍රය ගත්තොත් ඒකෙත් පැහැදිලි කරන අනාත්මේ කරන කර්ම කවුද විඳින්නේ? නැත්නම් අපි අද කතා කරනවා එතකොට කවුද අරහත් වෙන්නේ? කවුද කත්ව දින්නේ? කවුද සාක්ෂාත් කරන්නේ? කවුද සෝතාපන්න වෙන්නේ? අර මූලික දෙයට යන්න, ඒ කියන්නේ ශ්‍රද්ධාවෙන් බැසගෙන මේ දර්ශනේ දැන් ඒ කාරණාවට යන්න ඉඟියක්වත් දෙන්නේ නැහැ. ඒ විදිහට යන තැන. එහෙමනම් අපි බලන්නට ඕනේ ඒ බුද්ධ වචනේ එක්ක ශ්‍රද්ධාව පිහිටවාගෙන මෙන්න මේ ආයතන ලෝකයේ පිළිබඳ දකින්න. මගේ ආයතන ලෝකයේ නෙමෙයි. මේ කයේ තියෙන මේ එක එක තැන්වල තියෙන ආයතන ලෝකයේ නෙමෙයි. අපි මුලින් තේරුම් ගන්න ඒවත් එක තමයි. දැන් අපි යන්නේ ජීව විද්‍යාවටත් නෙමෙයි. ඊළඟට අනිත් අයගේ විග්‍රහවලටත් නෙමෙයි. බුදුරණවහන්සේ විග්‍රහයට. එන්නේ එන්නේ යන්නේ බුදුරණවහන්සේ විග්‍රහයට. අර පහරාද සූත්‍රයේ වෙන මුහුද ගැඹුර කරා යනවා වගේ. ඒකටමයි යන්නේ. යන්න යන්න හම්බ වෙන්නේ දැන් ලෝකේ තියෙන දේ කොහොමත් මුසාවක් වෙනවද? මේ බුදුරන් වහන්සේ පෙන්නපු නිවන් මඟ යනකොට අමෝස ධම්මං නිබ්බාණං සත්‍ය රකිමින් යනකොට හැම වෙලෙම නිවන මුසාවක් නොවන එකම දේ බවට පත් වෙනවා. මේ සත්‍ය ආරක්ෂා කරගෙන යන තැනදී එහෙනම් මේ ලෝකේ දේවල් ගැන කතා කරන්න දෙයක් නෑ. මේ ලෝකෙම නිවීමත් එක්ක කතා කරනකොට ධිට ධම්මිකව අනුපලබ්බියමානෝ විග්‍රහ කරද්දී
එහෙම විග්‍රහ කළ පෙන්නද්දී අපි ධර්මයේ තේරුම් ගන්න පාදක කරගන්නේ ditthadhammiyම ප්‍රකට වෙන දෙයක් නම් අපි කොහොමද අර කරා යන්නේ? එච්චරටම අපි මේ ලෝක ප්‍රඥාත්‍ය තුල ඉඳ ඒ තුල සත්‍ය තුල පිහිටලා ඉඳ ඒකටම යොමු වෙලා තියෙනවා. බුදුරජාන් වහන්සේ පෙන්වපු දෙයට යමු නොවි. බුදුරජාන් වහන්සේ පෙන්වපු දෙයට යමු වෙනවා නම් මේ පැතිවලට පහර වදිනව ප්‍රායෝගිකව ධර්මයත් එක්ක. අන්න යාට තමයි මේ ලෝකෝත්තර මාර්ගයේ ඉවෘත වෙන්නේ. පටිච්චසමුප්පාද දර්ශනය හම්බ වෙන්නේ. ඒක නිසා අපි මෙන්න මේ ආයතන තේරුම් ගන්න, නාම රූප ප්‍රත්‍යයෙන් සලායතන කියන එක තේරුම් ගන්න යමු ඉන්නට ඕනේ. තව එකක් අපට හිතන්න තියෙනවා. ඇහැ කියනකොට, ආයතනය කියනකොට අපි එක පැත්තකින් මේ ඔළුවට අඟල් දෙකක් පල්ලෙන් තැනට ඇඟිල්ල දික් කරලා මේ කතා කරනවා. දිව කියනකොට මේ කට ඇතුළේ තියෙන දේත් එක්ක කතා කරනවා. හැබැයි බුදුරන් වහන්සේ ඇහැ ආයතනය කියනකොට මේ රූපයක් නැත්නම් ඇසයි රූප විඤ්ඤාණ එකතු වීමක් නැතුව කතා කරේ නේ. එතකොට අපි ඇයි එහෙනම් මේතන විතරක් ඇඟිල්ල දික් කරන්නේ? සලායතනය කියනකොට ස්පර්ශයක් තියෙනවා. ඒ නාම රූපේ හටගත්තේ වේදනා සංඥා චේතන පස්ස මනසිකාර. අපි යගේ ඇහැ පෙන්වන්නේ මේ අපි දන්න මේ ජීව විද්‍යාවත් එක්ක පෙන්වපු දර්ශනියත් ඒ කාරණුත් එක්ක විතරයි. අනිත් දේව ඒව කතා වෙන්නේ. දැන් ඒව ඒ දේ කතා වෙන්න ගියොත් අපි අපට පෙන්වන්න බැරි වෙනවා ඇහැ කියන එක. නාම රූප කියන කාරණා ප්‍රඥාවෙන් දැක්මක් විතරයි. අපි අර හැම එකක්ම මොකද්ද? විතරකයක්. ඇහැට මනට හම්බෙච්ච දෙයක්. සද්ධා රුචි අනුස්රව ආකාර පරිවිතක් දිටිනිච්ඡාන කන්ති වලට හම්බෙච්ච දෙයක් විතරයි. එහෙනම් එහෙම දෙයක් වෙන්න බෑ මේ ආයතනේ. එහෙනම් බලන්න ආයතනය ගැන අපට කොච්චර දෙයක් හිතන්න තියෙනවද? තව අපට තියෙනවා මේකේ ඇතුළට යන්න. හැබැයි ඇතුළට කියන්නේ අලුත් දේවල් නෙමෙයි. අපේ නුවණ වැඩෙන්න අපි ප්‍රායෝගිකව හම්බෙච්ච අපට කරුණු වැරදි බව හම්බෙන ප්‍රතිපදාවක් එන්නේ අර නුවණ වැඩෙනකොට මේ සවක්කාත පච්චත්ත වේත විඤ්ඤාණයකින් ධර්මයෙන් දෙයක් හම්බෙනකොට ප්‍රායෝගික වැඩෙනවා. එම් ප්‍රතිපදාව පටන් ගැනීම ධර්මයේ මූලාරම්භයම සෝතාපන්න මගම සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන මගක්. අරහත්ත්වය කියන්නේ නිවෙනවා කියන්නේ අස්විමා නිදුර වීම. එහෙනම් මුළු මහත් නිවන් මගම තියෙන්නේ මේ මම කියන කාරණාවේ වැරද්ද හම්බ වීමේ ප්‍රතිපදාවක් එක නෙවෙයිද? මුළු මහත් නිවන් මගම තියෙන එකත් එක්ක නිවෙන කම්ම එකත් එක්ක ඒක ප්‍රායෝගිකව හම්බෙන දෙයක්. ඒකනේ අමෝස ධම්මන් නිබ්බාණ වෙන්නේ. ඇයි මම කියන කාරණා වැරද්ද බව නිතරම හම්බෙනවා නම් ප්‍රායෝගිකත්වයේ වැරදි කියන එකනේ හම්බෙන්නේ. ඇයි ප්‍රායෝගිකත්වයේ තුලනේ මම නිර්මාණය වෙන්නේ. එහෙනම් ප්‍රායෝගිකත්වයේ වැරදි බව නිවෙනකම් හම්බෙන්න ඕනේ. නිවුණ කියන්නේ ප්‍රායෝගිකත්වයේ වැරදුනාමයි. මම නිවුණ නෙමෙයි. බලන්න මේ ධර්මයේ සුන්දරත්වය. මේක මේ තිබිච්ච මමෙක් නැති වුණා නෙමෙයි. තියෙන දෙයක් නිරුද්ධ වෙලා නැත්නම් නැති වෙලා ගියා නෙමෙයි. ප්‍රායෝගිකවම ප්‍රතිපදාවේ මම වැරදි බව හම්බ වෙගෙන යනකොට නිවුණා. ඒ වැරදි නම් කොහෙද ආය දෙයක් කතා කරන්න තියෙන. හරි සුන්දර ධර්මයක්. මේ සක්කාය දිට්ඨියෙන් පටන් අරගෙන අසීමාණ දක්වා දුර වෙන ප්‍රතිපදාව. හරිම සුන්දරයි. මෙන්න මේ සුන්දර ප්‍රතිපදාව අපට මේ ධර්මයේ ඉස්මතු කරගන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. ඒකට ප්‍රඥාව තියෙන්නට ඕනේ. ඒකට ශ්‍රද්ධාව තියෙන්නට ඕනේ. ඒත් එක්ක විතරයි අපට මේ දේ කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් අපි අදට දේශනාව අවසන් කරනවා.
නාම රූප ප්‍රත්‍යයෙන් සලායතන කියලා මේ පැහැදිලි කරපු කරුණු ටික විනාඩි 20ක කාලයක් තියෙනවා ඔබට ප්‍රශ්න අහන්න පුළුවන්. තෙරුවන් සරණයි. සාද ස්වාමීන් වහන්සේ මං හිතන්නේ අපි මෙන්ඩෙන්ඩ මේ පටිසමුප්පාදයේ ගැඹුරු පැත්ත ඉස්සර වැටෙන්න පටන් ගන්නවා මං හිතන්නේ. අපි මේ තාක්කල් කරගෙන ආපු පටිසමුප්පාද විවරණය ඇස්රින් දැන් ප්‍රශ්න තියෙනවා නම් ස්වාමීන් වහන්සේ යොමු කරන්න. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. නාම රූප පත්‍යයෙන් සලායතන කියලා කියනකොට එතන සලායතන කියන්නේ පනවා ගැනීමක්ද කියලා හිතුණා. ඒ කියන්නේ අපි අර රූපයක් ඇත කියලා ගත්තාම අපිට රූපේ මොකක්ද කියලා පැනවෙනවා වගේ විඥාන නාම රූප ඇත කියලා ගත්තාම එතන සලායතන නාම රූප හැටියට සලායතනයේ පැනවෙනවද කියලා වගේ දෙයක් හිතුණා ස්වාමීන් වහන්ස. මේ මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. එහෙම එකක්ද එතන අදහස් වෙන්නේ කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හේතුව හම්බ නොවීම නිසා, ඒ කියන්නේ නම් රූපය කියන කාරණාව හම්බ නොවීම නිසා අපට පැනවෙනව අර ලෝකේ මට්ටමින් අපි රූපේ තියෙනවා කියලා පනවගත්තා වගේ හේතුව මට්ටමින්, කියන්නේ හේතුවක් හැටියට ආරණියක් හැටියට හම්බ වෙන්නේ නැති නිසා. දැන් අපි දන්නවනේ පටිච්චසමුප්පාද දකිනකොට මේ ඇතිකල්ලි මේ වේ කියන ආරණියයි දර්ශනේ. නාම රූප ඇතිකල්ලි සලායතන. එහෙනම් මේ ආරණියයි මෙය හම්බ නොවෙච්ච තැනදී අපට හේතුව හම්බ වෙලා නැත්තම් අපට හම්බ වෙන්නේ අර රූපයක් ලෝකේ තියෙනවා කියලා කතා කරා වගේ මේ ඇහැ තියෙනවා මෙන්න මෙතන දිව තියෙනවා කට ඇතුලේ මෙන්න මේ කරුණ තමයි කතා කරන්න තියෙන්නේ. ඊළඟට දැන් අපි ඒ විග්‍රහයක් අපි මේ කතා කරගෙන යනකොට මේ තියෙනවා කියන කාරණාව එක මේ කතා කරන් යනකොට අපි නොදැනුවත්වම මේ ලෝකයේ බුදුරන් වහන්සේගෙන් ගොඩාක් ඈත් වෙගෙන යනවා. ඒ තමයි අපි යනවා තව يعني කොහොමද සාස්වතී උච්චජ දුර වෙන්නේ සෝතපන්නියමත් එක්ක. දැන් එතනින් සාස්වත වූ දෙයක් නෙවෙයි. දැන් අපි කොච්චර කතා කරත් මේ දිව කට ඇතුලේ තියෙනවනේ. දැන් අපි ඔන්න සාස්වත දර්ශනයකට යොමු කර ගන්න හදනේ තියෙන දිවක්. මේක නැති වෙන්නේ මේ මරණයට පස්සේ. ඊළඟට ඒ දිව තව තැනකදී ආයි හට ගන්නවා. ඊළඟට අපි තව පැත්තකින් ඔය දිව කියන ඔය කියන කාරණාවට අහප පටිසමුප්පාදයක් කතා කරන්න වෙනවානේ. දැන් මේ පටිසමුප්පාද විග්‍රහ කරද්දී මේ සාස්වත වූ දෙයක් කතා කරන්න අපි යනවා. තියෙන දෙයක්. එතකොට දැන් අපි දැන් පටිසමුප්පාද න්‍යාය විග්‍රහයට නම් මේ කතා කරන්න යන්නේ සාස්වත වූ තව දිව කියලා නැත්නම් ඇහැ කියලා දෙයක්. අපිට තව නිගමනයක් යන්න වෙනවා. ඒ තමයි ඔය ඇහැ නැත්නම් ඔය දිව ඉබේ හටගත්ත දෙයක්. නැත්නම් දෙයමවපු දෙයක්. මොකක් හරි දෙයක් යන්න වෙනවා. එහෙනම් පටිසමුප්පාදයට අමතර දෙයක් නේද? පටිසමුප්පාද විග්‍රහයට අමතර දෙයක්. එහෙම නැත්නම් එතෙන් ආයෙ වෙන පටිසමුප්පාදය දා ගන්න වෙනවා. එහෙම පටිසමුප්පාදයක් නේ. එතකොට එහෙනම් අපිට මේ හරියට මේ ආරණ්‍යයත් එක්ක නාම රූපයෙන් සලායතන කියන මේ කරුණ හම්බුනේ නැත්නම් අපිට මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම මේ තියෙන ඇහැකට තියෙන රූපයකට මේ තියෙනවා කියන කාරණා අපි හිතුවේ නැති වුණාට අපි කල්පනා කරන්නේ නැති වුණාට අපි ගිහින් තියෙන්නේ අපි නම් කරගෙන තියෙන්නේ අපි ලේබල් කරගෙන තියෙන්නේ තියෙන හැක් තියෙන රූපයක්. අපි මේ කොච්චර බෙදුවත් පුංචි කුඩා කොටස් වලට බෙදුවත් ඒ කොටස තියෙනවා. ඒකට පටිසමුප්පාදේ නැහැ. එක ඉබේ එක දෙයියෝ මෙව්වා. පටිසමුප්පාද දෙන්න නම් වෙන පටිසමුප්පාදයක් නැහැ. මොකද පටිසමුප්පාද විග්‍රහයට හම්බ හොයාගෙන එනකොට අන්න සාස්වත දෙයක් හම්බෙලා. එහෙනම් පටිසමුප්පාද විග්‍රහය හම්බෙලා නැහැ. එතකොට එහෙනම් මේ ආරණ්‍යයක පටිසමුප්පාදේ සලායතන නාම රූපත්‍යං කියලා මෙන්න මේක හම්බ නොවීම නිසා අපට හරියටම හේතුව හම්බ නොවීම නිසා තමයි අපට තියෙන දෙයක් බවට අන්න එක පැත්තකින් සාස්වතයක් එක පැත්තකින් අපි ඒක අපි දැන් නොසිතුවට අපට හිතන්න වෙනවා. දැන් අපි අර පටිසමුපාද කියලා අපි වෙනම කල්පනා කරගෙන යන නිසා අපි වැඩි හිතන්නේ නෑ. නමුත් අපි අර සාස්වත වූදී ඉබේ කියන කෝණට අපි ගිහිල්ලා ඒක ඉබේ තියෙන්නේ.
එත වෙන මොකක් හරි දෙයකට ගිහිල්ලා. නැත්නම් තමා කරගත්ත දෙයක් එක. ඒ පැත්තට ගිහිල්ලා. මේ මොකකට හරි ගිහිල්ලා තියෙනවා. ආරණ්‍යය හම්බ වෙනකොට පරිසම්පාදි හම්බ වෙනකොට සක්කාය දිට්ඨියට පහරව දෙන්න ඕනේ. දැන් අපි දන්නවනේ. පටිච්චසමුප්පාද දර්ශනය කියන්නේ සක්කාය දිට්ඨි දුරු වීමනේ. එහෙනම් පටිච්චසමුප්පාදේ හම්බ වෙනවනම් මේ ආයතනය හම්බ වෙනවනම් නාම රූපයෙන් ආයතනය හම්බ වෙනවනම් අපට දුරු වෙන්නට ඕනේ සක්කාය දිට්ඨිය. එහෙනම් සක්කාය දිට්ඨිය කියන්නේ ප්‍රායෝගික වර්තමානයේ අපි තුල තියෙන දේ වැරද්දනේ. වම කියලා ගැනීම වැරද්ද. දැන් ප්‍රායෝගික දැන් ඔය දර්ශනීය හම්බ වෙනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒ කියන්නේ ප්‍රායෝගික අවස්ථාව මගේ ප්‍රායෝගික දේ තුල තියෙන රූපය පෙනගුලියක් වෙන්නට ඕනේ. වේදනාව දියබුලක්, සංඥාව මිරිගුවක්, සංකාර කෙසෙලරටුව, විඥානීය මායාවක් කියන මේ කරුණ ප්‍රායෝගිකව වෙච්ච තැනදී නේද රූපය වේදනාව සංඥාව සංකාරය විඥානීය හරියට දැක්ක වෙන්නේ. එතනදී නේද රූපං අතතෝ නසමනුපස්සති වෙන්නේ. මම කියලා යොදා ගන්න නැත්තේ වේදනාව සංඤාය සංකාර විඥානෙ මිය මම කියලා නොයදෙන්නේ අන්න එතනදී. එන පටිසම්පා දර්ශනීය කියන ප්‍රඥාවෙන් සලායතන නමුරුපත්තෙන් සලායතන කියලා දර්ශනීයදී ප්‍රායෝගිකව සකස් වෙච්ච පංචපාදන ස්කන්ධය තුල මොකද විය යුත්තේ? අන්න පෙනගුලිය දීබුලක් මිරිගුවක් කියපු මෙන්න මේ ප්‍රායෝගික අවස්ථාවේ මේ කරුණු ටික හම්බ වෙන්න ඕනේ. එහෙනම් අපි මෙතනින් ප්‍රධානව ගත්තොත් චේතනාව. අපට චේතනාවකින් හම්බ වුණොත් නාම රූපය ප්‍රත්‍යං සලායතනයි කියලා. චේතනාවකට හම්බ වුණොත් නාම රූප ප්‍රත්‍යං සලායතනේ තරි කියලා. ඔන්න හොඳට හිතන්න. චේතනාවකට හම්බ වුණොත් නාම රූප ප්‍රත්‍යං සලායතනේ හරි කියලා. එක් දේ හරිනම් අපට තේරිච්ච අපේ චේතනාවට හම්බෙච්ච නාම රූප ප්‍රත්‍යං සලායතනිය හරිනම් ප්‍රායෝගිකව අපට චේතනාවට හම්බෙච්ච දෙන්නේ ප්‍රායෝගික චේතනාව කෙසෙලටෝ කියලා නේ. ප්‍රායෝගික චේතනාව කෙසෙලටෝක් නෙමෙයි. ඇයි අරක හරිනම් ඒක ආර්ථවද්දයක් නං මගේ චේතනාවට නම් ඒක හම්බ වුණේ නාම රූපයෙන් හටගත් සලායතනිය කියලා චේතනාවට හම්බ වුණා නම් දැන් ප්‍රායෝගික අවස්ථාවේ චේතනා උපාදාන ස්කන්ධය කියන කාරණාව කොහොමද? නාම රූපයෙන් හටගත් සලායතනිය කියන කාරණාව හරි කියන එක. එහෙනම් ඒ චේතනාව කෙසෙලරටවත්ද? නෑ අර්ථවත්දයක්. එහෙනම් ප්‍රායෝගික සක්කාය දිට්ඨිය කැඩෙනවද? නෑ කැඩෙන්නේ නෑ. එහෙනම් තේරුම් ගත්ත දේ හරිද? එහෙනම් තේරුම් ගත්ත දේ වැරදි. අපට තේරුම් ගත්ත දේ වැරදි කියලා හම්බ වෙනවා නම් අන්න ප්‍රායෝගිකව සක්කාය දිට්ඨියට පාරක් වදිනවා. මේක හරි සියුම් මාර්ගයක්. ඉතින් ඒ නිසා බලන්නට ඕනේ ධර්මයේ තුල තියෙන කාරණාව එක්ක යමු වෙන්න. එතකොට අර තියෙන හැ තියෙන රූපය කියන කාරණාව වැරද්ද තමයි ක්‍රමානුකූලව හම්බ වෙන්නේ. ඒක හම්බ වෙනකොට සක්කාය දිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාව හම්බ වෙනවා. තිරුවන් සරණයි. ළයි තව ප්‍රශ්න තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් යමු කාණ්ඩ අපිට සුළු කාලයක් තියෙනවා තව විනාඩි 10ක් විතර කර්ණාකල දැන් පසු සදා යමු වෙන්න. තිරුවන් සරණයි. අවසරයි සන්නස සනි මේ අර නාම රූපත්වයෙන් සලායගෙන කියලා බලන එකයි දකින්නේ ගේසාවෙනි ලොකු වෙනසක් වෙනවා නේද සමින් දැන් උපවංශයේ අර විස්තර කරපු විදිහට සනි අවසරයි සනි එක පොඩ්ඩක් දකින්නවා කියන එක බලන්න නැතුව කොට බෙදලා බලන්න නැතුව දකින්නවා කියන ප්‍රඥාවෙන් දකින්නවා කියන එක සමින් පොඩ්ඩක් තව පොඩ්ඩක් ඉස්සර කරන්න බලන්න සාමාන්‍ය අවශ්‍යයි. තෙරුවන් සරණයි. ඉස්සල්ලාම දකින්න කියන එක නෙමේ විග්‍රහ විය යුත්තේ දැනගන්නවා කියන එක. ඥානතෝ පස්සතෝ. කියන්නේ දැන ගැනීම තමයි අපට කියන්නේ බුදුරන් වහන්සේගේ ධර්මයෙන් හම්බෙන්නේ දෙයි. දකින්න කාරණාව ඇහෙන් නෙමේ දකින්නේ. මනසෙන් නෙමේ දකින්නේ. ප්‍රඥාවෙන් දකින්නේ. දැනගත්ත දෙයමයි දැක්ම කියන්නේ. හැබැයි මේ ඒ දැක්ම කියන්නේ විතරකයක් නෙවෙයි, මනසටව සංකල්පයක් නෙවෙයි, ඇහැට හම්බෙච්ච දෙයක් නෙවෙයි, ප්‍රඥාවට. ප්‍රඥාව ඇති වෙන්නට ඕන ඒ ප්‍රඥාවෙන් ඒක දකින්න.
ප්‍රඥාව තුලින් දකින්ද ප්‍රඥාව ඇති වෙන්න දැනගන්න ඕනේ. දැන ගැනීම ආව තැනදී තමයි යෝනිසෝ මනසිකාරය කරන්නේ අර දැනගත්ත දේ හරි කියන පදනමත් එක්ක. ඒ යෝනිසෝ මනසිකාරය ඇති වෙච්ච තැනදී මොකද මේ ධර්මයේ යෝනිසෝ මනසිකාරය තමයි තියෙන්නේ. අන්න ප්‍රඥාව ඇති වෙනවා. ඇති වෙච්ච ප්‍රඥාවට දකින්න. එතකොට ඒ දැක්ම අපට මේ ලෝකයේ කිසිදු දෙයකින් විග්‍රහ කරන්න බෑ. මොකද ප්‍රඥාව අපට ගෝචර නෑ. කියන ප්‍රඥාව කියන්නේ අපට ඇහැට නම් රූපේ පේනවා කියන එක විග්‍රහ කරන්න පුළුවන්. මනට අරමුණු වෙනවා කියන එක විග්‍රහ කරන්න පුළුවන්. නමුත් ප්‍රඥාවට දකින්නවා කියන කාරණාව වෙන විග්‍රහයක් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මෙන්න මේ ප්‍රඥාව ඇති වෙන ප්‍රතිපදාවක් කියන්නේ. ඒ ප්‍රතිපදාව යනකොට අපිට මේ ලෝකී මට්ටමින් හම්බ වෙච්ච මේ කාරණාව ඒ ප්‍රඥාව තුළින් දැක්මක් වෙනවා. එහෙනම් ඒකට අපි ඉස්සල්ලාම මේ දැන ගැනීම විතරයි, දැන ගැනීමක් සඳහා යෝනිසෝ මනසිකාරයක් කිරීම සඳහා පමණයි මේ ධර්මය අපට කතා කරන්න පුළුවන්, ලෝකේ විවහාර කරන්න පුළුවන්. දකින්නේ මෙහිමයි කියලා කියන්න බෑ. දකින්නේ මෙහිමයි කියලා කියන්න අපට ලෝකේ කියන්න දෙයක් තියෙන්නට ඕනේ. දැන් අපට යමක් කතා කරන්න වෙන්නේ ලෝකේ පනවගත දෙයකටනේ, වෙන දෙයකට කතා කරන්න බෑනේ. එහෙනම් අපට මේ ඇත්තම කාරණාව ලෝකේ පෙන්වන්න ඇත්තම දෙයක් තියෙන්න ඕනේ. ඇත්තටම ඇහැ තියෙනවා, අපට ඇහෙන් දකින දේ කතා කරන්න පුළුවන්. ඇත්තටම මන තියෙනවා, මනෙන් හිතන දේ කතා කරන්න පුළුවන්. ඇත්තටම ලෝකේ තියෙන දෙයක්, ලෝකේ අපට ගෝචරව හම්බෙන දෙයක් නෙමෙයි මේ ප්‍රඥාව කතා කරන්නේ. එහෙනම් ඒකට කොහොමද අපි ඒකේ දකින දේ කතා කරන්නේ? ඒක වැඩෙන දෙයක්. ඒක වැඩුණට පස්සේ වැඩිවීමට දැක්ම. හැබැයි දැක්ම කරා යමු වෙන්න ඒ ප්‍රඥාව ඇති වෙන්න මෙන්න මේ දැනගත් දේ එක යෝනිසෝ මනසිකාරයේ කරන දේ හම්බ වෙන්නට ඕනේ. ඒක හම්බ වෙන තැනදී අන්න සක්කාය දිට්ඨිය, මොකද දර්ශනේ දැක්ම, දැක්ම කතා කරනකොට හැම වෙලෙම ප්‍රඥාව කියනකොට ඔය නාම රූප ප්‍රත්‍යයෙන් සලායතනේ කියනකොට හම්බ වෙන දේ තමයි දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, මග්ගේ ඥාන. ඊළඟට පංචපාස්කන්ධයේ පිළිබඳව තියෙන උද්‍යප්පේ ඥාන. ඔය ටික තමයි හම්බ වෙන්නේ. හැබැයි ඔය ටික විතරකයක් නෙමෙයි. සංකල්පයක් නෙමෙයි. ලේබල් කිරීමක් නෙමෙයි. ඒ සංකල්පේ විතරකේ ලේබල් කිරීම ඔක්කොම මානසික අරමුණ. ඒක දැක්මක් නෙමෙයි. දැක්ම වෙන වචනයකට දෙන්න බෑ. ඒකයි බුදුරණවහන්සේ දැක්ම පිළිබඳව විග්‍රහ කරන්නේ. සද්ධාව ඉක්මවලා, ෘචිය ඉක්මවලා, අනුශ්‍රවය ඉක්මවල, ආකාර පරිවිතක් ඉක්මවල, දිට්ඨි නිඥානකන්ති ඉක්මවලයි දැක්ම කියන්නේ. එතකොට දැක්ම ශ්‍රද්ධාව ඉක්මවල නම්, ෘචිය ඉක්මවල නම්, අනුශ්‍රවය ඉක්මවල නම්, ආකාර පරිවිතක් ඉක්මවල නම්, දිට්ඨි නිඥානකන්ති ඉක්මවල නම්, ලෝකේ කතා කරන්න පුළුවන් යමක් ශ්‍රද්ධාවෙන් එක්ක, ෘචියෙන් එක්ක, අනුශ්‍රවයෙන් එක්ක, ආකාර පරිවිතකෙන් එක්ක, දිට්ඨි නිඥානක කන්තියෙන් එක විතරයි මේ ලෝකේ යමක් කතා කරන්න පුළුවන්. එහෙනම් අපි යමක් කතා කරනවා නම් දැක්ම පිළිබඳව අපි කතා කරන්නේ ලෝකේ දෙයක් දැක්ම පිළිබඳව නෙමෙයි. මොකද ලෝකේ දෙයක් මේ කරුණ පහෙන් එක විතරයි කතා කරන්න පුළුවන්. දැක්ම කවදාවත් කතා කරන්න බෑ. දැක්ම සඳහා යන ප්‍රතිපදාව යෝනිච මනසික අරුත්පාද විතරයි අපට පෙන්වා ගන්න පුළුවන්. ඒක බුදුරණවහන්සේ පෙන්වන්නේ ඒකමයි. වෙන දෙයක් බුදුරණවහන්සේ පෙන්වන්න බෑ. දර්ණවාසි පැහැදිලි කළ පෙන්න මේ මෙන්න මෙකරුණු ටික ඉක්මවීමයි දැක්ම. මෙකරුණු ටික ඉක්මවීම දැක්ම නම් භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙන කාරණාව ශ්‍රද්ධාවෙන්, ෘචියෙන්, අනුශ්‍රවයෙන්, ආකාර පරිවර්තනෙ දිටිනිචාන කත යුක්තයි. එතකොට හැබැයි ඒ ඒක ඉක්මවන විදිය ප්‍රතිපදාවකුයි භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ. ඒක අපිටුල වැඩෙන එක. ඒකයි මේ දර්ශනේ තමාතුල කියන්නේ. අන්න බුදුරණවහන්සේ පන්නා මහා තණ්හා සංකීසොටි පැහැදිලි කරනවා. ඔබ ඕක දැක්කේ තමන්ම නේද? තමන්ගේම දර්ශනයක්. ඒක වෙන විග්‍රහයක් නෑ. හැබැයි ඒක දෙන්න පුළුවන් විග්‍රහය බුදුරණවහන්සේ දුන්න වචන ටික විතරයි. අන්න ඒකයි ශ්‍රාවකත්වය කියන්නේ. අන්න ඒකයි ඒක සත්‍ය ධර්මයේ කියන්නේ. එහෙම නැතුව වෙන දකින්නදී කිසිදු විදිහකින් වෙන විග්‍රහ කරන්න බෑ. යමෙක් විග්‍රහ කරා නම් එයා දැකලා නෑ. මොකද දැක්ම කියන්නේ ඔය කරුණ පහ ඉක්ම වීම. විග්‍රහයකට යන්නේ ආකාර පරිවිතක්කයක් එක්ක
දිටිනිච්ඡානකන්තියක් ශ්‍රද්ධාවක් රුචියක් අනුශ්‍රවයක් එකමයි විග්‍රහයකට යන්නේ. එහෙනම් දැක්ම විග්‍රහ කරා නම් එයා දැකලා නැහැ. විග්‍රහ කරන්න පුළුවන් දේ දැකීම නෙමෙයි. ඒකයි මේ බුදුරණවහන්සේගේ දර්ශනය අසහායයි, අද්විතීයයි, අසාමාන්‍යයි. ඒහා සමකරන්න මේ ලෝකෙ කිසිවක් නැහැ. බුදු කෙනෙකුට විතරයි නැවත වෙන ධර්මයක් ඉස්මතු කරන්න පුළුවන්. තෙරුවන් සරණයි. හොඳයි. මම දැන් තව බොහොම සුළු කාලයක් තියෙනවා. තව ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න පුළුවන්. ෆයිනන්ස් මම හිතන හැටියට මේ ඉරිසට දැනගන්න අවශ්‍ය මේ කාරණාවක් මට හඳුනා. මේ දැන් අපි සාමාන්‍යයෙන් මේ ආඤ්ඤමණ්ණ ප්‍රත්‍යක් ගැන කියනවානේ නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප කියලා. එතකොට මේ දැන් අපි සලායතන ගැන කතා කරන හින්දා මේ ඒ වගේ ආඤ්ඤමණ්ණ ප්‍රත්‍යයෙන් ගැලවෙන්නේ කොහොමද සලායතන නාම පත්‍ය සලායතනෙන් වෙනකොට කියලා මේ එතන පොඩි විග්‍රහයක් කරලා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අතර මේක අපට ඉස්සරහ විග්‍රහ කරගන්න පුළුවන්. මොකද නාම රූප ප්‍රත්‍යයෙන් සන විඥානීය සන විඥානීය ප්‍රත්‍යයෙන් නාම රූප මෙන්න මේ අන්‍යමන් ප්‍රත්‍යයත් එක තමයි මේ මේ කරණා ඔක්කොම හම්බලා තියෙන්නේ. හැබැයි ඉතින් ඒ කරුණ තියෙන්නේ සන විඥානීය ප්‍රත්‍යයෙන් නාම රූප ප්‍රත්‍යයෙන් සන විඥානීය ඉතන මේ අන්‍යමන් ප්‍රත්‍යය තියෙන්නේ අවිද්‍යා සංඛාර මේ හේතු ටික ඇති තැනයි. එතකොට එතන තියෙනවා ලොකු විග්‍රහයක් මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යය සහ මේ අවිද්‍යා සංඛාර කියන කාරණාත් එක්ක. එතකොට මේ අවිද්‍යාව දුර්වෙච්ච තැනදී විතරයි මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය දුර්වල යන්නේ. එවනත දුර්වෙන්නේ නැහැ. එහෙනම් එතනත් පැහැදිලි වෙන්නේ මොකද්ද? ඥානය ඇති වෙන්නට ඕනේ. දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ ඥානෙ. ඒ ඥානය කියන කාරණාව හම්බෙනකොට අන්න විද්‍යාව. එහෙනම් එතන ඒ ඥානීය කතා කරන පටිච්චසමුප්පාද නෝන පංචපාස්කන්ධ නෝන සක්කාය දිට්ඨිය දොර වීම මෙන්න මේ කරුණ ඔක්කොම කතා වෙන්න වෙනවා. එහෙනම් ඒ සියල්ලක්ම ඇති තැනදී, ඒ කියන්නේ ප්‍රඥාව උපරිමයෙන් ගියාට පස්සේ විද්‍යාව, සේක විද්‍යාව නෙමෙයි අසේක විද්‍යාව. අන්න එතන ඉතන විද්‍යා විමුක්ති වෙන්නේ. එතදි තමයි මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය කතා කරන්න බෑ. මොකද ඒක තියෙන්නේ පදනමක් එක්ක. අපිට ඒක ඉදිරියේදී කතා කරන්න පුළුවන්. පදනම සහ පිළිබිඹුව. පිළිබිඹුවත් පදනමත් කියනකොට අපට පදනම තියෙනකම් පිළිබිඹුව දුරු කරන්න බෑ. පිළිබිඹුව දුරු වෙන්නේ පදනම නැති තැන. පදනම නැත්තම් පිළිබිඹුවක් කරන්න බැරි වෙනවා. නමුත් අපි පිළිබිඹුව කොච්චර දුරු කරන්න උත්සාහ කරත් දුරු වෙන්නේ පදනම තියෙනවනේ. ඉතින් සයි පටිසමුප්පාදේ කියන ඒ විග්‍රහය අපිට අවසානට යනකොට ඒ කාරණාව තවදුරටත් සවිස්තරව තේරුම් ගන්න පුළුවන්. තෙරුවන් සරණයි. මම හිතන්නේ අද දවසේ අපිට කාලය ඉතාමත් සීමිතයි. මම අපි අද ඉතාම ගැඹුරු දේශනා ඉතාම ගැඹුරු වුණා කියලා මට හිතුණා. මේ සලායතන නාම රූපච්ච සලායතන කියලා අපි කතා කරනකොට මේකෙදි අපිට තව මං හිතන්නේ තව දේශනාවකට යන්න වෙයි වගේ මේ නාම රූප උපත්යෙන් සලායතනයට කොහොමද ප්‍රායෝගිකව අපි මේක විශ්ව කරගන්නේ කියලා මේ තවට දැනගන්න මං හිතන්නේ ලබන ධර්ම සාකච්ඡාවේදී අපිට ඒක මල්ලවට අපිට කරගන්න වෙයි කියලා හිතනවා. මොකද කී දිනකට මේ ඔබවන්සේ මේ විග්‍රහ කරන්න යෙදුණු කරුණ කොච්චර දුරට අවබෝධයක් කරා ගියාද කියලා මම කියන්න දන්නේ නැහැ. ඒක නිසා අපි තව ටිකක් මේක සවිස්තරව විස්තර කරගමු කියලා අපිට මම යෝජනා කරන්න කැමතියි. ඉතින් අද දවසේදී ඉතාමත් ලෝකේ විශේෂයෙන් කතා වෙන කාරණාවක් නෙවෙයි මේ පරිසම්පාදය. නමුත් අපි ඉතාමත් වාසනාවන්තයි මේ අවස්ථාවේ මේ වගේ ධර්ම දේශනාවකට ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වෙලා මේ කරුණු දැනගන්න ලැබීම ගැන. ඉතින් අපි කල්යාණ මිත්‍ර අලව්‍යනමදසි ස්වාමීන් වහන්සේට අපි ඉතාමත්
බොහොම ගෞරවයෙන් අපි පින් පමුණනවා. ඔබ වහන්සේගේ ආචාර්යන් වහන්සේලා හෝ දෙමව්පියන්ටත් ආචාර්යන් වහන්සේලාටත් සියලු දෙනාටම මේ අවස්ථාව අපි පින් පමුණනවා. ඒ වගේම ඔබ වහන්සේ සුඛ ප්‍රතිපදාවෙන් ඉතාමත් කෙටි කාලයකින් ප්‍රාර්ථනා කරන බෝධික නිර්වාණ සම්පත්‍යත් කරගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේදීත් අපේ මේ ධම්ම සාකච්ඡාව අවසන් කිරීමට ඔබ වහන්සේට ආරාධනා කරලා තියෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද දවසේ අපි මේ හිමිදිරි උදෑසන කාලේ 1563ක් භාග්‍යතුන් වහන්සේ පිරිනොම් පාල ගිය ඉක්මු වෙච්ච දවසේදී බුදුරන් වහන්සේ නමක් ලෝකේ පෙන්වා දෙන බුදු කෙනෙකුටම විශේෂ වන පටිච්චසමුප්පාද පිළිබඳ යම් විග්‍රහයක් අපි කතා කරන්නට යදුනා. මේ කතා කරපු විග්‍රහය අපි මේ දේශනාවේ මොකද්ද තියෙන්නේ කියලා හොයවීමක් මිසක් මම මේ කතා කරන්නේ මට තේරෙන කාරණාව කියන එක නෙවෙයි. අපි මේ මම දන්න කාරණාවක් එක්ක මම දන්නවා කියලා කතා කරන්න ගියාට වැඩක් නැහැ. මොකද ඒ පුජ්‍යලික අදහස් එතකොට අපි කතා කරන්නේ. අපි සියලු දෙනාම එකතු වෙලා හෙවිය යුතු කාරණාව බුදු දේශනාවේ මොකද තියෙන්නේ හැම වෙලෙම බලන්න ඕන තේක. අන්න එතකොට තමයි මේ දේශනාව විශ්මතු වෙලා අපට ප්‍රායෝගිකව ප්‍රතිපදාව හම්බ වෙන්නේ. ඉතින් ඒ විදිහට අපි තවදුරටත් මේ ධර්මයේ පිළිබඳව ඉදිරියේ ප්‍රතිපදාව හම්බ වෙන විග්‍රහයක් එක්ක සත්‍ය ධර්මයේම කුමක්ද කියලා හොයන්නට ඕනේ. ඒක තමයි අතීතයේ ශ්‍රාවකයන්ටත් තිබුණේ. එහෙම නැතු මොනවත් ගන්න හේවුවා නෙමේ සත්‍ය මොකද්ද කියලා හෙව්වා. ඉතින් අපි මේ ඒ විදිහට ධර්මයටම ගරු කරමින් ධර්මයට සත්කාර කරමින් ධර්මයේ ඉස්මතු කරපු අපේ ජීවිතේ වටිනා පිනක් අපි එකතු කරගන්න යුතුනේ. ඉතින් මේ රස කරගත්ත සියලු පින් පළමුවෙන් දෙවියෝ අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපනමින් මියගේ මළගිය ඇත්තන් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් අපවත්ව දාලත පූජනීය කටුකුරු ඥානන්ත ස්වාමීන් වහන්සේ, දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු මහ යතිවරයන් වහන්සේලාට නිවිසනසෙන් මේ සියලු පින් හේතු වාසනා වේවා. රස කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් මගේ ගුරු දේවයන් වහන්සේට, උපාධ්‍යයන් වහන්සේට නිවිසනසෙන් හේතු වේවා. ලෝක ශාසනයේ සුරකින්න දහම ඉස්මතු කරන මහ යතිවරුන්ට නිවිසනසෙන් මේ පින හේතු වේවා. රස කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් මේ සාකච්ඡා මෙහෙවන ගයන් මහත්මයාට, අස්තික මහත්මයා වගේම උපකාර කරන ප්‍රචාරය කරන සෑම සියලු දෙනාටම, ශ්‍රවණය කර ඔබ සෑම සියලු දෙනාටමත් අනුමෝදන් වෙත්වා. ඔබට නිරන්තරයෙන් උපකාර කරන නිහාලට උපසිං මහත්මයා වගේම හිටපු නායක මුදාපතිතුමා, වර්තමාන නායක මුදාපතිතුමා ආදී සෑම සියලු දෙනාටමත් මේ දහම හොඳයි කියලා සතුටු වෙන, ඒ වගේම ධර්මයේ මඟ නිවැරදිව උත්සාහ කරන පුරුදු කරන්නේ සෑම සියලු දෙනාට උතුම් නිවනින් සැනසෙන්නේ මේ සියලු පින් හේතු වාසනා වේවා. රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම බුදුරන් වහන්සේගේ උතුම් බුද්ධ අනුභවයෙන්, ධර්මයේ උතුම් ධම්ම අනුභවයෙන්, මහා සංඝරත්නයේ උතුම් සංඝ අනුභවයෙන් මේ අපි සිද්ධ කරගන්න මේ උතුම් ධර්මයේ සත්‍ය අනුභව බලයෙන් අපි මේ ලෝකයේ වර්තමානයේ පහළ වී සිටින මහ යතිවරුන්ගේ සියලු ගුණ අනුභව බලයෙන්, ජයසිරිම බෝධින් වහන්සේගේ අනුහසින්, ඒ වගේම සර්ණමාලි චෛත්‍ය රාජන් වහන්සේගේ අනුහසින්, දළදා වහන්සේගේ අනුහසින් මේ ශ්‍රී ලංකා දීපයට සතුට, ඒ වගේම ධර්මයේ හැසිරීමට අවශ්‍ය පරිසරයේ බය බිහිතේ සියල්ලන්ගේ මුදුර වෙලා සියලු දෙනාටම පහසුවෙන් ජීවත් වෙන පරිසරයක් ඇති වෙනට සියලු සත්‍ය අනුභවයත් හේතු වාසනා වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.